නිබ්බාන පටිසෝත ගාමී දහම් කතිකාව නිවන් මඟ අවබෝධය පිණිසම ඌව ගුවන් විදුලියෙන් සත්‍යයේ සුපැහැදිලි දියදූත එයයි දේශකයාණෝ රත්නපුර මගුරුගොඩ බැලුම්ගල ආරණ්‍ය සේනාසනාධිපති වාරියපොළ ධම්මගවේෂී ස්වාමින් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්ඛවේ සම්මා දිට්ඨි යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායි ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි ති දැන් මේ සම්මා දිට්ඨිය කියලා අහපුවා මොකද දෙන උත්තරේ කතමෝච භික්ඛවේ සම්මා දිට්ඨි මොකද්ද සම්මා දිට්ඨි කියලා කියන්නේ බුදුහාමුදුරු ප්‍රශ්නේ අහනවා බුදුහාමුදුරු උත්තරේ දෙනවා සම්මා දිට්ඨි කියන්නේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි ඔක කීප තැනකම විස්තර කරනවා සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය දැන් මේක අපි ගන්නේ චතුරාර්ය සත්‍ය කියලා දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ මේ ගත්තොත් එමු දැන් දුක්ඛ පිළිබඳ ඥානය දැන් කියන්න බලන්න දැන් කටපාඩමෙන් අවුරුදු දැන් 7-800ක් ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගිහි අය අර පොත් ගියපුවාම අර පොත් මේ බෞද්ධ පොත් මන්දිර වලට ගියපුවාම මේ ඔක්කොම ලියලා තියෙන චතුරාර්ය සත්‍ය කියන්නේ ඒක දුක ගැනමයි ලියලා තියෙන්නේ දුක ගැනමයි ලියලා තියෙන්නේ එතකොට ඇත්තටම මේ දුක පිළිබඳව කතාවක්ද මේ කියන්නේ මේක මේ දුකට සම්බන්ධද මේ 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 කතාව මේ දුක නැති කරන වැඩපිළිවෙල දුක කියන්නේ මේ pain suffering මේ කතාව. එහෙනම් මට කියන්නවා මොකද්ද දැන් දුක පිළි දැන් ඊට පස්සේ දුක විස්තර කරනවානේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්පේයි සම්පයෝගෝ දුක්ඛෝ, පිහෙයි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං, සංකිච්ඡේන පංචපාදානස්කන්ධං දුක්ඛ. දැන් ජාතිපි දුක්ඛ. හන්දේ දැන් දැන් මේ 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 හාමුදුරු කෙනෙක් එයාගේ බණටත් මේකම කියනවා. හොඳේ මේ මේ බණ චුට්ට පොඩ්ඩක් අහන්න බලන්න. දැන් ඒගොල්ලෝ මේකත් කියනවා. මෙන්න මේ ආරක්ෂාත්මක මාර්ගයේ දියෝ කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඉතාම සුවිශේෂ පතුදිමක්. ඒ සුවිශේෂ පතුදිමේ අංක එකට කියන්නේ මොකක්ද? ඒ තමයි කල්‍යාණ මිත්‍ර ब्रह्मचर्यया संपूर्ण
නිවන් මාර්ගයේ ගමන් කරලා ඉවරුණාට පස්සේ එහෙනම් කියනවානේ දුක පිළිබඳ දැනගන්න ඕන කියලා. දුක පිළිබඳ දැනගැනීම සඳහා හේතු වෙන ප්‍රතිපදා මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී මතක් කරනවා. දුක පිළිබඳ දැනගැනීම සඳහා හේතු වන ප්‍රතිපදා दुख नारण मकू හාමුදුරුවරුන්ට වැරදුන තැන තමයි මේ දුක කියන වචනය. දැන් යාම කියනවානේ. එතකොට මුස්ලිම් මිනිහට දුක නැද්ද? දැන් ඇත්තටම ඉපදෙනකොට ඉපදෙන එක දුකක්ද? අතුසන්නකොට ඉපදෙන එක දුකක් උනාය ඉපදෙන එක දුකක් උනාය අතුසන්නකොට ඉපදෙනකොට දන්නේ ඒකම පේන දේ බුදුහාමුදුර මේ වගේ බොළඳ දැන් ඉපදෙනකොට ඉපදීම දුකක් කියන එක ඉපදිලා මේ විඳින වදේ නෙමෙයිනේ මේ කියන්නේ. ජාතිපි දුක්ඛ කියන්නේ ඉපදීම දුක. දැන් ඔබට දුකයිද ඉපදෙනකොට? නෑනේ. එතකොට ඔබට දුක නැත්තම් ඔබ ඉපදෙනකොට අම්මට දුකයිද? විලිරුදාව නෙමෙයි මම මේ කියන්නේ. දැන් ඔබ ඉපදීම අම්මට දුකක්ද සැපක්ද? සතුටක් නෙමෙයි. ලෝකේ අම්ම කෙනෙක් ලැබුණ උතුම්ම
උතුම්ම සපතන මේ දරුවෙක් ලැබෙන එක. එතකොට දැන් මේ දුක කාටද දැනුනේ? ඉපදීම දුක. කටපාඩමෙන් ඔය අවුරුදු 7-800ක් කියාගෙන එන්නේ. ඉපදීමේ දුක මට දැනුනේත් නැහැ. මම මොකක්වත් දන්නේ නැහැ නේ වෙලේ මට මේ මේ මට දුකක් කියලා දැනෙන්නේ. අම්මට දැනුනේත් නැත්තම් මේ ඉපදීමේ දුක කියන කතාවම බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙමෙයි මේක. හොඳේ? දැන් ජාතිපි දුක්ඛ. ජරාපි දුක්ඛ. දැන් ජරාපි දුක්ඛ කියන්නේ වයසට යන එකනේ. ඒක දුකක් තමයි. ජරාපි දුක්ඛ වයසට යන එක දුකක්. මේක කියනවා දුක්ඛේ ඥාන. දැන් මේ දුකේ ඥානය කොහොමද පහළ කරගන්නේ? දැන් මම හිතන ඕගොල්ලෝ ප්‍රායෝගික වෙන්න. දැන් මේ වයසට යන එක දුකයි. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒ දුකේ ඥානයක් පහළ වෙනවලු. දැන් වයසට යන එක නවත්ත ගන්න පුළුවන්ද ඔබට? ඉතින් බුදුහාමුදුරන්ට අබ්බැරි වෙලානේ. අර කියනවනේ මම මේ අර ගැලක් වගේ කියලා. එක තැනක කියනවා ගැලක් වගේ මම දිරලා අනේ ආනන්ද මට මේ වතුර ටිකක් දෙන්න මට හරිම පිපාසයි කියලා එක තැනක කියනවා. එක තැනක කියනවා මම දිව්‍ය ලෝකෙට උඩින් ගියයි කියලා. ඉතින් දිව්‍ය ලෝකෙට උඩින් යන්න පුළුවන් කෙනාට ආනන්දගේ වතුර ඉල්ලන්න ඕනේ. ඉතින් උඩින් ගිහලා වතුර ටිකක් තියෙන තැනකින් බීලා ලෝකේ තියෙන හොඳම ජලය තියෙන තැනින් බීලා එන්න බැරිය. ආනන්ද හැමදුරන්ට වද දෙන්න ඕනේ. දැන් තේරෙන්නේ නැද්ද මේ බොරු තියෙන්නේ? හන්නේ එතකොට දැන් එතකොට ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි විදුක්ඛ. දැන් ලෙඩ වුණාම දුකයි. දැන් මුස්ලිම් මිනිහට ලෙඩ නැද්ද? දුක නැද්ද? දැන් අපිට විතර අපි කියනවා අපේ බුදුහාමුදුර හොයාගත්තානේ මේ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි. මුස්ලිම්ගේ එක්කුවත් එහෙම ආයිසේ තමුසෙලාට ලොක්කට විතර නෙමෙයි මට මේ 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 ලෙඩ වුණාම දුක යෝක අමුතුන් හොයාගන්න එකක් කියන්නේ. දැන් ඕකද ඔයගලන්ගේ මහා ලෝක බුදුවරයා සාරාසන කල්පලයක් සියා පෙරුම්පුරල හොයාගත්තේ ලෙඩ වුණාම දුකයි කියන එකද? වයසට යන එක දුකයි කියන එකද? කැමති කෙනා අහිමි වීම දුකයි කියන එකද? ආයිසෙ මගේ ගෑණි දාලා කියලා මටත් දුකයි. හැද්දෙනෙක් ඉඳලා කියලා ඌ කිව්වොත් එහෙම. දැන් ඔහෙලට එකෙක් දාලා ගියපුවා මට හතක් ඉඳලා දාලා ගියපුවා දුකයි කිව්වොත් එහෙම. අපිට උත්තර තියෙනවා. අප්‍රිය විපයෝගෝ දුක්ඛ. දැන් බලනකොට මේ දෙමෝපියෝ කරලා දීලා මේ විවාහය මම මේ ගෑනිට කැමති නැහැ. ඉතින් මේ ගෑනිත් එක්ක මට මේ ඉන්න බෑ දුකයි. දැන් ඔහෙලගේ ඔය සාරාසෙන් කල්පලක්ෂ පෙරම්පුර ලෝපුතුමන්ලගේ ඔය මහා ලොකු බුදුහාමුදුර හොයාගෙන තියෙන්නේ මේ අකමැති එකෙක් ඇසුරට හම් දුක ඕක ඔච්චර ලොකු දෙයක් දයිස කියලා ඇහුවත් එහෙම කෝපට උත්තර. මේ බුදුහාමුදුර හොයාගත්තේ වා නෙමෙයි මේ තියෙන්නේ. බුදුහාමුදුර හොයාගත්ත එකේ අන්තිම සාරාංශය තියෙනවා බුදුහාමුදුර හොයාගත්ත දුක. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලායි කියවේ. මේ දුක්ඛා කියේ දුක නෙමෙයි. මේ අවිද්‍යා සහගත වැඩක් මුලා සහගත වැඩක් මොකද්ද? පංචපාදා එච්චරයි බුදුහාමුදුරුවෝ මේ මේ දේශනාවේ අනිත් ඔක්කොම Hindu ධර්මයේ දුක්. ඒව සම්මුති සමාජයේ තියෙන දුක ඕවා නැති කරන්න බෑ බුදුහාමුදුරුවන්ට. මේ දුක් කියන්නේ pain and suffering නෙමෙයි. මේ දුක්ඛේ ignorance කියපු එකයි මේකේ අර්ථය. එතකොට සංකිච්ඡේන පංචපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්ත වශයෙන් ගත්තාම පංචපාදානස්කන්ධේම දුක. සංක්ෂිප්ත වශයෙන් ගත්තාම සාරාංශ කරලා ගත්තාම පංචපාදානස්කන්ධයේ දුක. දැන් දුකක් කියන එක දැන් මේ කියවලා ඔබේ මනසෙන් කොහොම හරි අයින් වෙලා යන්න ඕනේ. මොකද්ද මේ දුක කියන්නේ pain suffering නෙමෙයි. මේ දුක දුක්ඛේ කියන්නේ මේ අවිද්‍යාවට කියපු නම. මොකද්ද අවිද්‍යාව? පංචපාදානස්කන්ධයයි අවිද්‍යාව. මොකද්ද පංචපාදානස්කන්ධය කියන්නේ? සිතුවිල්ල. මොකද්ද පංචපාදානස්කන්ධය කියන්නේ? විඥාණය. එහෙනම් මොකද්ද පංචපාදානස්කන්ධය කියන්නේ? චේතනාව. එහෙනම් මේ සිතුවිල්ල, චේතනාව, විඥානයක් දුක්ඛදායක වැඩක්. මොකක්ද දුක්ඛ කියන්නේ? මහා බොරුවක්, අවිද්‍යාව සහගත වැඩක්. එහෙනම් මෙතන මොකද්ද මේ දුක්ඛේ කියලා කිව්වේ? මේ දුක නෙමෙයි. දුක්ඛේ කිව්වේ දුක නෙමෙයි. දැන් ඉතින් මේක හදන්න බෑනේ අපිට. ඒරද ඉතින් මේ මුළු ලෝකෙම මං විතරයි මේක ඉතින් මට ඒක කරන්න දෙයක් නැහැ. තේරෙනවද?
අනිත් ඔක්කොම දුක දුක කියලා කියන්නේ ඔය මීවලපනානේ හා මුදුරල වහරක හා මුදුරල වලස් මුල්‍ය අභිහාම දැන් දහම ඉස්මතු කරපේ කියදවයිනේ ඒ අයත් මේ දුකම තමයි මේකට කියන්නේ මේක දුක කියන්නේ මෙතෙන්ට නෙමෙයි මේ මේ දුක්ඛ කියලා දැම්මේ විඥාණයට දුක කියලා දැම්ම කේද විඥාණයට විඥාණය කිය මොකද්ද පංච පාදානස්කන්ධය එහෙනම් බුදුහාමුදුර මේ කතමෝච භික්ඛවේ සම්මා දිට්ඨි භික්ඛුනේ සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන අයං උසු භික්ඛවේ සම්මා දිට්ඨි දැන් මේ දුක්ඛය කැලලට දාන්න විඥාණය කියලා. දැන් තාලා කියන්න බලන්න. විඥානයේ ඥාන. විඥාන සමුදයේ ඥාන. විඥාන නිරෝධේ ඥාන. විඥාන නිරෝධ ගාමිනී පටිපදායි ඥාන. දැන් දාන්නකොට සිත කියලා දාන්නකො. චිත්තයේ ඥාන. චිත්ත සමුදයේ ඥාන. චිත්ත නිරෝධේ ඥාන චිත්ත නිරෝධ ගාමිනී පටිපදායි ඥාන දැන් දානක පංච පාදානස්කන්ධේ ඥාන පංච පාදානස්කන්ධ සමුදේ ඥාන පංච පාදානස්කන්ධ නිරෝධේ ඥාන පංච පාදානස්කන්ධ නිරෝධ ගාමිනී පටිපදායි ඥාන දැන් මේ මේ කියන්නේ මේ සිතුවිල්ල ගැනයි මේ කියන්නේ එහෙනම් සිතුවිල්ල පිළිබඳ ඥානය සිතුවිල්ල හට ගැනීම පිළිබඳ ඥානය සිතුවිල්ල නැති කිරීම පිළිබඳ ඥානය සිතුවිල්ල නැති කිරීමේ ක්‍රියාමාර්ගය පිළිබඳ ඥානය එහෙනම් එතකොට මේ මෙතන මේ දුක්ඛ කියලා කියන එක දුක කියන එක නම් ඔළුවෙන් අයින් වෙනකන් නිවන් දකින්න දේවල් දුක නැති කරන්න හදන දැන් අපට ඇත්තට මේ දුකක් විතරද මේ තියෙන්නේ හැම වෙලේම? ඈ දැන් අර අර මිනිස්සයාට එක පාරටම දැන් අර මැණික් ගල හම්බෙලා ඩොලර් මිලියන 1000ක් ඔබට තියෙනවා කියලා කියනකොට ඌට දුකයිද? ඈ මේ එදා වේලක හොයාගෙන හිටු මිනිස්සයාට ඔබට ඩොලර් මිලියන 1000ක මැණික් ගලේ වටිනාකම කියන්නේ සතුටක් මිනට උහුල ගන්න බැරි සතුටක් ඇති වෙන්න ඇති. ඊට පස්සේ පහුවෙන දවසේ ටීවී එකේ කියනවා නෑ නෑ මේ මැණික් ගලේ වටිනාකම ලක්ෂ 10ක් වත් නෑ. දැන් ඒ සිතුවිල්ලට මොකද උනේ? ඒකට දුකක්. අරකට සතුටක්. ඒ නිසා මේ බුදුදහම දුකක් කියන එක ඒ වැරදි අර්ථකථනය. මම ඒකයි කියේ පුතේ දැන් මේක නම් මේක හදන්න බෑ. දැන් මේ ලෝකේම මං විතරයි ඕක ඔය මේ 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 සිතුවිල්ලට කියපු කතාවක් කියලා මේක කියන්නේ අනිත් ඔක්කොම කියන්නේ දුකට කියපු කතාවක්. දැන් මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැනේ. දැන් මේ වගේ අපි බණ වැඩ අපේ ධර්ම අධ්‍යයනය කරන අය අතර පිරිමි කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ බොහොම ගැඹුරින්ම අධ්‍යයනය කරනවා. ඔය බණ්ඩාර කියලා ඉන්නවා මේජර් කෙනෙක් ඔය හමුදාවේ හෙඩපු ඔය හෝමාගම් තාත් එයාගේ ගෙදර මම මේ බණ කිව්වා. මේ බණ කියලා මං කිව්වා මේ දුක කියන්නේ අවිද්‍යාවටයි කියලා. 28ක්ද කොහෙද හිටියේ අනිත් දවසේ දෙන්නයි. ඇයි? දැන් වැරදුලා තියන්නේ මටනේ. එහෙම කොහොමද දුක කොහොමද අවිද්‍යාවට එන්නේ කියලා දෙන්නයි අනිත් දවසේ බණට. බණ නැවැත්තුවා. ඇයි? ඒ තේරෙන්නේ නැහැ මොකද මේක ගලප්පලා ගන්න තමයි මේ දුක කියන එක අයින් කර. දැන් ඒක අර බුද්ධ ഘോഷ හාමුදුරුවෝල ඇවිල්ලා මේක වට කරලා මිනිස්සු මේ දුක දුක කිය කිය ඉතින් ඉන්නවා. ඇත්තටම මිනිස්සු දුකින් දින්නේ හැම වෙලේම. මන් නම් දකින්නේ මෙහෙමයි දුප්පත් පෝසත් කියලා ගත්තත් මිනිස්සු දුකට වඩා මන් නම් දකින්නේ සතුටින් ඉන්න කාලය වැඩි. දැන් මේතර සත්තු මේ ගත්ත සමහර සත්තු අපිට පේනවා දුකින් ඉන්නවයි කියලා. දැන් බල්ල අසුචි කන එක අපිට දුකයි ඌට. ඌට චොක්ලට් නේ අසුචි කියන්නේ. ඌ දුක නම් ඕක පෙරේතකමෙන් කයිද? මේ අපිට ඒක බැලුව බැලමට අපට දුකයි. ඉතින් ඒ වගේ දැන් ඌරට අසුචි අපිට දුකයි. ඌට හොඳ රස කෑම. ඉතින් ඒ නිසා අපිට පෙනෙනවා මිනිස්සු දුක් විඳ හැමෝම දුක් විඳින්නේ. මිනිස් සතුටින් ඉන්නව හොඟක් වෙලාට දුප්පත් මිනිස් සතුටින් ඉන්නවා. ඉතින් මේ නිසා අපි හිතාගෙන ඉන්නේ මේ හැම වෙලේම මේ මිනිස්සු දුකෙන් ඉන්න. මේ සිතුවිල්ල පිළිබඳව කතා. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද මේ?
චතුරාර්ය සත්‍ය කියන්නේ සිත සිත හට ගැනීම සිත නැති කිරීම සිත නැති කිරීමේ මාර්ගය ඕකයි චතුරාර්ය සත්‍ය දැන් අපි සිතටමනේ වෙන වෙන වචන දාන්නේ සිතටම තමයි විඥානය කියන්නේ නේද විඥානය විඥානය හට ගැනීම විඥානය නැති කිරීම විඥාන නැති කිරීම මාර්ගය ලෝකය කියන්නේ සිතුවිල්ලටමයි ලෝකය ලෝකය හට ගැනීම ලෝකේ නැති කිරීම ලෝකේ නැති කිරීමේ මාර්ගය සසර කියන්නේ සිතුවිල්ලටමයි සසර සසර හට ගැනීම සසර නැති කිරීම සසර නැති කිරීම මාර්ගය එහෙනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකේදද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ සිත පිළිබඳ අවබෝධය යමෙකුට සිත පිළිබඳ අවබෝධුනත් මොකද එතන අපි කියනවා සම්මා දිට්ඨි ඇයි ඔය සිත පිළිබඳ අවබෝධයට පත් ඔහු සිතුවිල්ල හදන්නේ සිත පිළිබඳ අවබෝධයට පත් වුනොත් ඔහු සිතුවිල්ල හදන්නේ අපි දැන් සිතුවිල්ල ගැන ගිය සතියේ කතා කරා මොකද සිතුවිල්ලට කියපු නම පටිච්චසමුප්පාදේ දැන් සිතුවිල්ලට මොකද්ද අපි කියන්නේ පටිච්චසමුප්පාදේ සිතට මොකද්ද කියන්නේ චතුරාර්ය සත්‍ය ඉතින් මොකේද මේක තියෙන්නේ මේක දින චිත්ත වේදියේ එහෙනම් චිත්ත වේදියේ අර දුන්න පොතේ එකේ ඉඳලා 8ට වෙනකම් චතුරාර්ය සත්‍ය 9 ඉඳලා 14 වෙනකම් පටිසමුප්පාද ඒක මුළු බුදුදහම කොතන තියෙන්නේ මෙතන ඒකයි මං කිය මේ 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 පොත මේ කොලේ තියාගන්න මේක අර මේ අපි යන්න ඉස්සරින් මේක නොතේරෙන තැන් අපි ලියාගමු අර අපේ හැදලි දැන් තියෙනවනේ එතකොට මෙන්න මුළු බුදුදහම මෙච්චරයි එතකොට මේක චතුරාර්ය සත්‍ය මේක පටිසමුප්පාදේ මේ දෙකේම අවබෝධයෙන් මොකද්ද කියන්නේ සම්මා දිට්ඨිය මේ දෙකේම අවබෝධයෙන් මොකද්ද කියන්නේ සෝතාපන්න එහෙනම් සෝතාපන්න කෙනා මොකද්ද කළ යුත්තේ භාවනාව මොන භාවනාවද චිත්ත භාවනාව මොන චිත්ත භාවනාවද ඉන්ද්‍රයන් හයෙන් ගෝචර වන අරමුණු වලට ප්‍රතිචාර නොදක්වා ඉන්නකොට ප්‍රතිචාර නොදක්වා ඉන්නකොට මෙන්න මෙතන ඇතිවන ශුන්්‍යතාවය ඒ ශුන්්‍යතාවය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දැන් මේක මේ අමුතු මේ මේ ඔන්න ආදාපි ඉගෙන ගන්නවා දුක්ඛ සත්‍ය හෙට දුක්ඛ සමුදය අනිද්දා දුක් එහෙම එකක් නැහැ මේ තප්පරයක වෙන ක්‍රියාවලිය ඒක බෙදලා පෙන්නලා තියෙනවා ඒ ඒ බෙදලා පෙන්නලා තියෙනවා දැන් අපි මුල් කාලේ කොහොමද ඉගෙන ගත්තේ අයන්න අල්මයන්න මායන්න අම්මා දැන් මේකනේ අපි හොඩිය පන්ති ඉගෙන ගත්තේ දැන් උසස් පෙළ පන්තියට ගිහිල්ලත් අපි උග අයන්න අල්මයන්න මායන්න අම්මා කියනවා නෑ දැන් පිරිත් කියන හැබැයි එහෙම දැන් පිරිත් කියන අහලා තියනවාද ඈ බහාදුරු පිරිත් කියන්නේ අපි ගිහිල්ලා රැය දිනක එතකොට ඇයි මේ පිරිත් යන් ඉතිපිසෝ ගාතාව ගත්තොත් දැන් කරණීය මද සූත්‍රය ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් කොහොමද කරණීය මද සූත්‍රය කියන්නේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අපි සමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්සමුදු අන්තිමාන පිරිත් කියන්නේ කියපුවා කාර නී ඇයි එහෙම අදින්නේ මුල් කාලේ හිටියා බර ගණින් වහන්සේලා කියලා જાතිය ගණින් වහන්සේලාට බණ දන්නෙත් නෑ භාවනා දන්නෙත් නෑ මොකක්වත් නෑ මුන් අකුරු දන්නෙත් නෑ එතකොට හැබැයි මුන්ට දැන් මේ ගණින් වහන්සේලා පන්සල් වල හිටියේ දැන් මේගොල්ලන්ට මොනව හරි කරන්න එපැයි මිනිස්සුන්ට දැන් දාන කියනවා ඉතින් බණ දන්නෙත් නෑ ඒ නිසා මේගොල්ල පටන් ගත්තා ගෙවල් වල කියලා පිරිත් කියන්න දැන් පිරිත් කියන්න ගියාට අකුරු දන්නේ නෑ දැන් එළියනකම් මේක කියන්නත් ඕනේ ඒ නිසා මුන් දැන් අකුරු හොය හොය කියන්නේ ඒ නිසා ඇද්දේ දැන් අද ආචාර්ය මහාචාර්ය හාමුදුරුවෝ කියලා අර විදිහට අදිනවනේ පෑල් වෙනකන් දේනද මං කියන්නේ මේ 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 පුදුම මුලාවක් කියලා කියන්නේ එහෙම ඝන පිහිට කොහොම අදින්නේ නැහැ ඝන පිහිට වනයි කියලා ඒ ඝන පිහිට වල කියන ක්‍රමයක් තියෙනවා මේ අර ගණින් වහන්සේලා අකුරු දන්නේ නැතුව ඇද්ද ඇදිල්ල දැන් මේ මහාචාර්ය හාමුදුරුවෝ තදිනෝ යදිල්ල. ඉතින් ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය කියන එක මේ උගෙන්ීමේ කියලා දීමේ පහසුවට කවුරු හරි මේක කොටස් හතරකට බෙදුවා. මේ කොටස් හතරකට බෙදලා තියන්නේ කොතෙන්ද මේ? මේ කොටස් හතරට බෙදලා තියන්නේ එක ෂණයක වන ශක්තිය. ඒ කොටස් හතරට බෙදලා තියන්නේ එක ෂණයක ශක්තිය බෙදලා තියෙන්නේ. ඒක ඇත්ත කතාව මොකද්ද?
ඇහැට රූපයක් දැක්කහම වෙන සංසිද්ධිය හොඳට අහගන්න මෙතන ඉඳලා ඇහැට දැන් මේ මේ හාමුදුරම කියනවානේ මේ දුක දුක ගැන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියන එක විතරයි බුදුදහම සංක්ෂිප්ත වශයෙන් ගත්තහම සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ පංචපාදානස්කන්ධේම දුක එතන මේ පංචපාදානස්කන්ධය කියන්නේ මොකක්ද එහෙනම් මේ සිතුවිල්ල දැන් සිතුවිල්ල දුක දුක කියන්නේ මොකද්ද සිතුවිල්ල අවිද්‍යාව සහගත වැඩක් එහෙනම් විද්‍යාව මොකද්ද විද්‍යාව කියන්නේ දැන් සිතුවිල්ලක් හදන්න නැති එක දැන් සිතුවිල්ලක් හදන්න නැත්තේ කොහොමද දැන් සිතුවිල්ලක් හදන්න නැත්තේ ඇහැට රූපයක් දැක්කොත් සිතුවිල්ලක් හදනවාම ඇයි දැන් ඉගෙන ගන්න ඕනේ අර දිත්තේ දිත්ත මත්තන් කියලා මෙතෙක් කල් අහගෙන හිටපු ක්‍රමයේ වැරදි ඇහැට රූපයක් ඝට්ටණය වුණාම ඒක විඥානයක් බවට පත් ඒක වළක්වන්න බෑ කාටවත් ඒ කියන්නේ මේ චිත්ත වීදිය කාටවත් නවත්තන්න බෑ ඇයි චිත්ත ශක්තිය විඥාන ශක්තිය බවට පරිවර්තනය වෙනවා මේක නවත්තන්න බෑ ඒ නිසා මේ චිත්ත ශක්තිය විඥාන ශක්තිය බවට පරිවර්තනය වෙනවා ඒ කියන්නේ සිත ඇහැට රූපයක් දැක්වත් ඒක විඥානයක් බවට පත් වෙනවාම ඒක ධර්මතාවය ඒක නවත්තන්න මේ ලෝකේ జగතේකට බෑ කනට ශබ්දයක් ඇහුනොත් ඒක විඥානයක් බවට පත් වෙන ඒක නවත්තන්න බෑ දිවට රසයක් දැනුනොත් ඒක විඥානයක් බවට පත් වෙන මේක තමයි ධර්මතාවය එහෙනම් මොකද ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනොත් පටිච්චසමුප්පාදේ හැදෙනවාමයි දැන් මොකද එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ සිතේ අවබෝධය එහෙනම් දැන් අපිට ඇහැ විතරක් ගන්න දැන් ප්‍රඥාවෙන් බනහන්න ඕනේ හොඳේ දැන් කවුරු මොනවා කිව්වත් පොතේ මොනවා තිබ්බත් අපට අදාළ නැහැ දැන් ඔබට මම ඒකයි මම මේ දැන් මම බන කියන එක ඇත්තටම මේ නවත්තලා මම හුදකලා වෙලා හිටිය අවුරුදු කිහිපයක් මේක තේරෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ආයාචනා සූත්‍රයේදී දේශනා කරනවා මම මේ අවබෝධ කරපු ඉදප්පච්චේතා පටිච්චසමුප්පාද වෙන මොකක්වත් නැමේ මම ඒකේ ෆොටෝ කොපියක් දෙන්නම් අනිත් දවසේ ගෙනල්ලා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ මම දේශනා කරන කල්හි අන්‍යයන්ට අවබෝධ නොවන්නේ නම් මම කලකිරෙයි මම වෙහෙසටපත් වෙයි කිය. හැබැයි ඒකේ උඩරිතා විස්තර කරනවා කම්සප විඳින කාමෙහි ඇල්ලා ඉන්න කම්සපට ලොල් වෙලා ඉන්න පෘථජනයාට මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ තේරෙන්නේ අනිත් පටිසමුප්පාද තේරෙන අය ගෙම්බ හැදුන හැටි මීය හැදුන හැටි ඌර හැදුන හැටි ලැප්ටොප් හැදුන හැටි ගෙවල් හැදුන හැටි සිමෙන්ති හැදුන හැටි ඒ වතුර හැදුන හැටි යකඩ ඒව පටිසම්පන්නයි හැබැයි මේ පටිසම්පන්නයි කියන්නේ මේ සිතේ ස්වභාවය ඉතින් මේ සිතේ ස්වභාවය හැදුන හැටි තේරුම් ගන්න එක අමාරු හැබැයි කාටද සිතේ ස්වභාවය හැදුන හැටි තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔහුගේ අන්තිම ආත්මේ බාට මේකපත් වෙනවා අම්මයි එතකොට මේක පත් වෙනවා මයි කියලා කියන්නේ හැබැයි ඒ කැප කිරීමට යන්න ඕන. ඒ කැප කිරීම තියා ගන්න ඕන. ඔබට මේ ලැබිලා තියෙන මනුස්ස ආත්මේ ලැබුණේ මේ දේ කරන්න. මොකක් කරන්නද නිවන් දකින්න. එහෙනම් දැන් නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ හිතාගන්නේ මේක හරි සරල වැඩක් කියලා. දැන් අර මං අර බුදුහාමුදුරන්ගේ මේ මේ උදාහරණේ අර නිය පොත්‍රගත පස්චුට්ට තේරෙන්නේ නැහැ හුඟක් අය. ඒ නිසා මං උදාහරණයක් එකකට දාලා තියෙනවා මහසાગරේට කන් හැන්දක් දාලා වතුර චුට්ටක් ගත්තොත්. ඒහා සමානයි කියනවා මේ දහම අහන අයගෙන් දහම තේරෙන අය. දහම අහන අය මහසાગරේ වගේ නම් මේ මුළු පෘථිවිය වටා තියෙන සාගරේ වගේ නම් ඒකට කන් හැන්දක් දාලා වතුර චුට්ටක් ගන්නවා නම් ඒහා සමානයි මේක තේරෙන අය. අවිද්‍යාවයි. එහෙනම් ඔබම කියන්න ඇසට රූපයක් දැකීම අවිද්‍යාව නම් චක්කු විඥාන හටගෙන චක්කුංච පටිච්ච රූපේද චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදින උපාදානපත්‍ය භවපත්‍ය ජාතින විඤ්ඤාණ හැදෙනේ මේක නවත්තන්න කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙල කුමක්ද ඔයාම කියන්න උත්තර
කොහොමද නිරෝධ කරන්නේ ඇස්ස වහගන්න ඕන වෙන කිසිම විකල්පයක් නැහැ කැමති නම් පිළිගන්න අකමැති නම් ප්‍රතික්ෂේප කර දැන් මේවා පිටුදියේ සිටිදම්ම හැමදෙම පිළිගන්නේ නැහැ දික්කුඹුරේ සුභූති හැමදෙම පිළිගන්නේ නැහැ මීමුරේ ධම්මංශ හැමදෙම පිළිගන්නේ නැහැ නක්කාවත්තේ හැමදෙම පිළිගන්නේ නැහැ අනිත් ජොල ගැන කතා කරලා වැඩක් නැහැ දැන් අනිත් ඔය බයිලා හාමුදුරුවෝ බණ කියන අය ගැන කතා කරලා වැඩක් නැහැ මං කියන්නේ දැන් මේ ගැඹුරු දහම කතා කරන කිහිප දෙනෙක් නෙවෙයි ඉන්නේ ඒ කවුරුත් පිළිගන්නේ නැහැ හැබැයි මේක එක්කෙනෙක් පිළිගන්නවා මහනුවර වජිර බුද්ධ හාමුදුරුවෝ එයා කියන්නේ මේක කැලේටම යා යුතුමයි හැබැයි එයාට රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා එයාට මහරහතන් වහන්සේ කියලා නමට දාගන්න දැන් එතකොටම ඉවරනේ දහම එහෙම මහරහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ මේ සිතක්නේ නිවන් දකින්නේ කය එයාගේ කය නිවන් දැකලාද නැහැ එයාගේ කය පිච්චෙන්නේ නැද්ද බුදුහාමුදුරන් කය පිච්චුන්නේ නැද්ද මේ කයක් නිවන් දකින්නේ නැහැ කයක් පිරුණුවම් පාන්නේ දැන් මේ 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 මේක තමයි මේ විසඳගන්න බැරි ලංකාවේ මිනිස්සු කෙලින්ම කයක් නිවන් දැක්කයි කියලා දහගෙන ඉන්නේ දැන් පොඩි හාමුදුරුවෝ කතා කරත් ඒකයි දැන් එතකොට එක පොඩි හාමුදුරුවෝ කෙනෙක් කියනවා නෑ මිහිඳු හාමුදුරුවොත් එක්ක හය දෙනා මා වෙතන අනාගාමීලා හිටියේ ඔක්කොම ලක්ෂණ දැන් එතකොට අපිට පොතේ දීලා තියෙන මොකක්ද දැන් මේ මිහිඳු හාමුදුරුවෝ කයක් අරගෙන ආවා උඩින් දැන් එහෙම කයක් අරගෙන උඩින් යන්න බෑ ඒව රස කතා නිවන තුල ඉන්නකොට කය එහෙමම තියෙද්දි සිත නිරුද්ධ කරනවා රූපය දැන් මේ අපි ගන්න මේ 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 කරජකය තියෙනවනේ දැන් මේ කරජකය මේකද කියන්නේ කරජකයනේ කරජකය එහෙමම තියෙද්දි අපි මෙන්න මේ විඥානකය නිරුද්ධ කරනවා ඒකට රහත් කියන්නේ එතකොට රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ එහෙම කෙනෙක් නමුත් දැන් එකවරක් හරි මේක අත්විඳ කෙනා අපිට බය නැතුව කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් කියලා. නෑ නෑ මෙතන අපි කරන්නේ මේ විඥාන කයට පළවෙනි ශක්ති මට්ටම නිරුද්ධ කරනවා සිත නිරුද්ධ කරනවා. එතකොට සිත නිරුද්ධ කරනකොට මොකද වෙන්නේ විඥානය අක්‍රිය වෙනවා. එතකොට මේ භෞතික කය මෙහෙමම තියාගෙන මෙන්න මේක නිරුද්ධ කරද්දී මේකට අපි කියනවා නිරෝධය ඉන්නවා නිරෝධ සමාපත්තිය. හැබැයි මේක එක සැරයක් හරි දැක්ක කෙනා ඇත්තම සෝතාපන්න නෙමෙයි යා රහතන් වහන්සේ කියලා හඳුන්වන්න ඕනේ. දැන් එක සැරයක් හරි මේක අහගත්ත කෙනා සෝතාපන්නයි අවබෝධ කරගත්ත කෙනා. එහෙම අවබෝධ කරගෙන මෙයා එක වතාවක් හරි විඥාන නිරෝධය අත්දැක්කනේ. තේරදද මේ මේ දරුවම කතා කරනකොට කියනවනේ එහෙම දැන් සමහර වෙලාවට ඒ ඒ භාවනා කරපු අපි දැන් මේ එච්චර කල් කරලා නැහනේ. එහෙම මේ සියල්ලම නැති වුණු එහෙමනේ අමුතු අත්දැකීමක් ලැබුණ තැන් තියෙනවා කියලා මේ මේ මේක කැඩෙන්නේ මේක ඇත්තටම කැඩෙන්නේ මේ third eye ගාවින් තමයි කැඩෙන්නේ. ඉතින් මේක third eye එක අපි මේක නිරෝධයේ පුහුණු වෙන්න මේ third eye එක අපේ යටට ගිලීගෙන යන එක තමයි අර බුදුහාමුදුරන්ගේ අර මේ 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 ඌර්ණ රෝම කූපය කියලා සංකේතයක් දාලා පෙන්නලා තියෙන්නේ. දැන් එහෙම හැමෝගෙම third eye භෞතික කය පේන්නේ නැහැ. එහෙම පේනයි ඉන්නවා කීප දෙනෙක්. එතකොට මේ Nirodhe දකින්න ඔය third eye ගැඹුරට ප්‍රඥාව අවදි වෙනවා. එතකොට මෙන්න මේ සිතයි විඥානයයි කැඩෙන්නේ නලල මැද්දේ. එතකොට ඔය නලලට මං අපි තාම භාවනා අභ්‍යාස කරේ නැහැ. දැන් ඔය කරපු අයට දැන් මේ මේ එහෙම කියන ඕන දැන් නලල ගාව රිදෙනවා නලල මේ රිදුම් දෙනවා නලල කිඳා බහිනවා වගේ දැනෙනවා. එතන හිරි වැටෙනවා. ඒ ඒ ඒ third eye ඕපන් වෙන්න තමයි ඔය දඟලන්නේ. චක්‍රයක් ඕපන් වෙන. චක්‍ර ඕපන් වෙන මොකක් නිසාද? pineal gland එකත් එක්ක තමයි මේක සම්බන්ධ. මේ සම්පූර්ණම මේක භෞතික කයත් එක්ක සම්බන්ධ වෙච්ච ක්‍රියාවලියක් මේ නිවන කියන්නේ. මේක මේ අමුතු දෙයක් නෙමෙයි. නවත්තන්න පුළුවන් එකම ක්‍රමය මම මේ කියන්නේ. ඇස් දෙක වහගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක නිසා තමයි බුදුහාමුදුරුවෝගේ අරණ්‍ය රුක්කමොන ශුන්‍යාගාරගත වෙන්න ඔබට නිවන් දකින්න ඕනේ. දැන් කොතනද කියලා තියෙන්නේ මාළිගාවල නිවන් දකින්න පුළුවන් කියලා. කොතනකක් කියලා නැහැනේ. අරණ්‍යගතව රුක්කමුලගතව ශුන්‍යාගාරගතව.
කන්දේ ගැහෙන නිසා තමයි යන්න ඕනේ කැලේට. එහෙම නැත්නම් කාමරය ඒසි කර ගන්න ඕනේ. සවුන්ඩ් ප්‍රූෆ් කර ගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව බෑ. දැන් මන්නම් මගේ කියන කොටෝම මේ කියන්නේ ඔබ ඒසි කාමරයක් හදාගන්න. අපි වෙලාවක කණ්ඩායමලස එකතන බං එක කියලා පෙන්වන්න රජගල තාමත් තියෙනවා ඒසි කරපු කාමරේ කාල්. ඒවට කියන්නේ එයා කෙව් සීත ගුහා. එතකොට ඒ සීත ගුහා වලට ගියපුවාම අපි මෙහෙම මේ දැනටත් යන්න ඕනේ මේ ටෝච් එකක් දාගෙන ඒ තරම් අන්ධකාරයි. ඇතුළේ ඒසි කරලා තියන්නේ වටපිටාවේ. කන්ද උඩ තියන්නේ දෙපැත්තකින් එනවා සිහින් සුලන් රැලි. එතකොට ඒක ගිහිල්ලා ඉඳගත්තුම ඇස් දෙක පියා ගන්න ඕනේ ඇයියේ. අන්ධකාරයි. අපිට රූපයක් පේන්න මොකද්ද ඕනේ? ඇහක් ඕනේ, රූපයක් ඕනේ, ආලෝකයක් ඕනේ. එතකොට ඇහි රූපයයි ආලෝකයයි තුනම තිබ්බම තමයි රූපේ පේන්නේ. එතකොට අන්ධකාරේ නම් රූප පේන්නේ නැහැ. ශබ්ද හෙන්න මොනවද ඕනේ? කනක් ඕනේ, ශබ්දයක් ඕනේ, රිද් මොකද්ද අර වායුවක් ඕනේ. දැන් වායුව නැති තැනක ශබ්ද හෙනවද? ඒ රික්තකයක්ද කියන්නේ ඒකට? ඔව්. එතකොට දැන් රික්තකයක් දැන් හතර ගියපුවාම ශබ්ද හෙනවද? ශබ්ද හෙන නැද්ද? මම දන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ අර පාවිදා කරන ඒද? මම දන්නේ ශබ්ද ඇහෙන්නේ නැහැ නේද? වාතය අඩුයිද? ඒකද? හන්දේ මන් දන්නේ දැන් එහෙම කියනවා නේද? ශබ්ද කතා කරලා ඇහෙන්නේ නැති නිසානේ අර ඉයර්ෆෝන් වලින් කතා කරගන්නේ. එතකොට කොහොම හරි දැන් ඒ ශබ්ද ඇහෙන්නත් මාධ්‍යයක් ඕනේ. එතකොට එහෙනම් මේ 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 දෙක කරලා දෙන්න තමයි කියන්නේ අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර වෙන්නයි වෙන කිහෙම් මලකට නෙමෙයි. නැ ඒ ඒ ඒ වෙලාවක් ගියාට ශබ්දයක් ඇහුනොත් විඥානයක් හැදෙනවාම. එතකොට ශබ්දයක් ඇහුනොත් විඥානයක් හැදෙනවාම. එතකොට එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ශබ්දය නැති තැනකට වෙලා ඉන්න ඕනේ. දැන් ශබ්දය නැති තැනකට හිටියත් මොකද වෙන්නේ? සෝත විඥාන වෙන්නේ නැහැ. එතකොට සෝත විඥාන වෙන්නේ හැයි කියන්නේ මොකද්ද? ඇස් දෙක පියාගත්තොත් චක්කු විඥාණයට තමන් චතුරාර්ය සත්‍ය අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කියන සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියලා කියන්නේ ඇහැට රූප වලට ඔබ ශුන්‍යයි. මේ ධර්ම මොකද්ද? ශුන්‍යතා ධර්ම. කනට ශබ්ද කියන්නේ මොනවද? විඥානය. ශබ්ද නැති තැනකට වෙලා හිටියොත් සිත චතුරාර්ය සත්‍ය අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධයයි කියලා කියන්නේ විඥානයක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඔබ නිශ්ශබ්ද ප්‍රදේශවල ඉන්නකොට සම්මා දිට්ඨි සෝත විඥානය. ඇස් දෙක පියාගත්තාම සම්මා දිට්ඨි සෝතාපන්නයි ඔබ ඇහැට දකින්න. මේ සෝතාපන්න කියලා කියන්නේ මේ චිත්ත වීදියක් ගන්න වෙන වැඩක්. එතකොට මෙන්න මේකට අපි කියනවා සෝතාපන්න. මේ ටිකට. මේ ටිකට මොකද්ද කියන්නේ? මේ ටික නිරුද්ධ කරොත් අරහත්. මේ ටික අවබෝධ කරගත්තාම සෝතාපන්නයි. එතකොට මෙතන දැන් එතකොට මෙතන දැන් මොකද වෙන්නේ? මෙතන දැන් ඔන්න අපි ඇස් දෙක වහගෙන ඉන්නේ. එතකොට මේ ටිකට මොකද? චතුරාර්ය සත්‍ය අවබෝධයයි. ඒක ප්‍රතිඵලයක් ලෙස මොකද? චිත්තවිද අනිත්‍යක ඔබ නිරුද්ධයි. එහෙනම් චිත්තවිද මේ ටික ඔබ අරහත්. එතකොට එහෙමනම් මෙන්න මේක එකවරක් අත්දකපු කෙනා ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්. හැබැයි මෙයාගේ රහතන් වහන්සේ කියන ස්වභාවය තියෙන්නේ කොයි වෙලාවේද? මෙයා Nirodhe ඉන්නකොට. දැන් මෙයා කවුද? දොස්තර. දැන් දොස්තරද? ලෙඩා බලනකොටයි දොස්තර. දැන් මෙයා දොස්තරද නෑ. දැන් මෙයා සාවිකාවා. හැබැයි දැන් මෙතන ඉන්නකොට අතනින් කැවලතලා සානිකා ඩොක් ඉන්නවද කියලා තමයි අහන්නේ. ඒ නමින් හඳුන්වන්නේ දොස්තර කියලා. දැන් මෙයා දොස්තර නෙමෙයි. දැන් කොන් දොස්තර බස් එකේ ටිකට් ගන්නකොට ගෙදර ලිඳ හිනකොට කොන් දොස්තරද යා? ගෙදර පොල් ගන්නකොට, ගෑණික රෙදි හොදනකොට කොන් දොස්තරද නෑ? එතකොට ඒ කොන් දොස්තර වෙන්නේ ඒ වෙලාවට. හැබැයි එයා හඳුන්වනවා කවුරුයි කියලාද? කොන් දොස්තර කියලා. ඉතින් ඒ වගේ තමයි
මෙතන දැන් මේක තමයි ඔය පිටදුවේ සිරිදම් මහමුදුරන්ට සිද්දගල් ආනන්ද හැමදරට මේ වගේ අංශු මාත්‍රයක්වත් තේරිලා නැහැ. හොඳේ මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ භෞතික කයක් රහත් උනායි කියලා. රැවටිලා ඉන්නේ දැන් පිටදුවේ සිරිදම් හැමදර රාතන් වාස කෙනෙක් කියලා සිද්දගල් හැමදරේ වැඳ වැටිගෙන ඉන්නේ. ඒගොල්ලෝ අංශු මාත්‍රයක්වත් මොලේ තියෙනවා නම් එයා රහතන් වහන්සේ කෙනෙක්ගේ ලක්ෂණ එකක්වත් තියාග එකම දේ තමයි වාක් චාතුර්යය තියෙනවා. තේරුණාද? ඕන ප්‍රශ්නයක් ඇහුවොත් එයාට ඒකට උත්තරයක් තියෙනවා. දැන් එදා ඇවිල්ලා අර අර ITN එකෙන් ගිහිල්ලා අහපු තැන එයා මේ අහන නිවේදකයා කියනවා දැන් බලන්නකො මේ අරන් රුක්කමොළ ශුන්‍යාගාරේ කුවට බලන්නකො වහන්සේ හදලා තියෙන මේ මහා විශාල මන්දිර මේකේ ඝනකමම බලන්නකො. මේකේ ඝනකම තව අවුරුදු 100ක් පවතින්ද? ඈ මේවා තමයි හදි හුරු කරේ. ඉතින් හැම එකටම උත්තරයක් තියෙනවා. ඉතින් ඒ හැම එකටම ගහලා උත්තරයක් දෙන එක දැන් මගේම ප්‍රශ්නේ ඉන්දික තොටවත්ත දාලා අහනවා මේ වාරිපුර ධම්මගවසේ හාමුදුරුවෝ කරන නිරෝධ සමාපත්තිය විඥාන නිරෝධිය විතරයි හිටියොත් විඥාන නිරෝධයේ ඉන්න මොහොතක මරණය විතරයි පරිනිර්වාණය කියලා ඒ කියන්නේ ඒ ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්දයි කියලා. ඒ මොන කතාවක්ද? විඥාන නිරෝධය කරන්නේ එක සැරේයි. දැන් ඒගොල්ලන්ට විඥාන එකයි මුළු ජීවිත කාලෙටම තියෙන්නේ. හේරුකණ සම්දිම හාමුදුරන්ට සාති භික්ෂුවට තිබෙත් විඥාන එකයි මුළු ජීවිත කාලෙ. ඉතින් ඔය වගේ අංශු මාත්‍රයක්වත් තේරලා නැහැ. නමුත් දැන් මම කියන එකද පිළිගන්න පිටදී සිරිදම් හාමුදුරු කියන එක පිළිගන්නේ. දහස් ගන්නක් පිළිගන්නේ උන්වහන්සේ කියන අදහස. අපි කියන අදහස පිළිගන්නේ නැහැ. නේද? දැන් අර ගේසරේ ජනාධිපතිවරණේ වෙලාවේ මේ මේ දිස්ත්‍රික්කයේම හිටපු අර පල්ලවත්ත මහත්තයාව මම ජපානයෙන් ණය අරගෙන මම මේ රට බේරලා දෙන්නා. ඒ නිසා මට ඡන්ද දෙන්න. මේ හොරුන්ට දෙන්න එපා. ඒ මිනිහට ඡන්ද 18000යි. හොරා කණේ උන්ට 169යි. මේක තමයි ඇත්ත. මිනිසුන්ට ඇත්ත තේරෙන්නේ නැහැ. ඇත්ත තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු බොරුවෙන් නේ. දහමෙත් එහෙමමයි. මේක වෙනසක් නැහැ. දහමයි දේශපා දෙක මේකයි. අර ලෙනින් ද මාක්ස් කියලා දෙන මේ ලෝකයේ ඉන්නේ රවටෙන්නෝ සහ රවට්ටන්නෝ. රවටෙන්නෝ සහ රවට්ටන්නෝ ඉන්නේ මේ මේ දෙක අතර තමයි දෝලන්නේ. ඒ නිසා තව ඇමරිකානු ලේඛකයෙක් කියනවා මිනිස්සු රවටිලා ඉන්න බව අවබෝධ කරනවට වඩා ලේසියි කියනවා තවදුරටත් රවට්ටන්නේ. ඉතින් ඒ නිසා අද මේ නිවන හැමෝටම මේක කියලා දෙන්න බෑ. ඈ මේක හරිම මේ 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 පුදුමාකාර සියුම්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබ දැන් ඉතිහාසයේ සාහිත්‍ය කතා තිබ්බට ඔබ මධ්‍යස්ථව බලන්නකො දැන් දැන් බුදුහාමුදුරුවන්ගේ ස්වරූපයට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කටයුක්ත කරන්න අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර නොවි පුළුවන්ද? මේ කරන්න බෑ. ඇයි ඒ? අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර නොවි කරන්න බැරි අපි මේ සම්මති සමාජයේ ඉන්නකොට ලොකු ප්‍රශ්න. ලොකු ප්‍රශ්න. දැන් මම පැවිදි වෙන්න රුපියල් 5000ක් අරගෙන මගේ තිබ්බ දේපොළ ඔක්කොම කෝටි ගානක දේපොළ ඔක්කොම අයියලාට දීලා මම රුපියල් 5000ක් අරගෙන ගියා. එතකොට මම හිතුවා දැන් රුපියල් ඇයි ඔක්කොම 300යි පාත්‍රයිනේ. 300යි පාත්‍රය අරගෙන අවුරුදු ගණනාවක් හිටියා සමාජෙට නෑ කතා බහක් නෑ. එතකොට අපි දන්නේ නැහැ කැලේට වෙලා ඉන්නවා. ඒ කැලේ සාමාන්‍යයෙන් මාස දෙක තුනකට ඒ කැලේ කිනා තව කැලේකට මාස දෙක තුනක් යනවා. මොකක්වත් නැහැ ඩෙන්ටි කාඩ් එකක් නැහැ පාස්පෝර්ට් එකක් නැහැ මොකක්වත් නැහැ. අපි යසාගේට නිදහසේ හිටියා. ඊට පස්සේ දැන් මේ ලෙඩ රෝගත් එක්ක දැන් බලනකොට අර විදිහට ඉන්න බැරුව ගියා. දැන් ඉතින් නගරයට ආවා. නගරයට ආවට පස්සේ දැන් වියදම්. දැන් කොහොමද මේ බෙහෙත් වලට ඉන්සියුලින් වලට අනිත් ඒවාට දැන් මේවට දැන් ඔය කොහොමද දැන් සල්ලි හඳුන ක්‍රමයක් නැහැ. ඒ නිසා දැන් ගන්න දැන් සමාජ ඇසුරක් නැතුව මේක ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. දැන් මාසෙකට 30-40,000ක් හොයන්න ඕන. රස්සාවක් නැහැ, ආදායමක් නැහැ, දීපලක් නැහැ. එතකොට දැන් එක්ක දැන් මේ දායකයෝ පිරිසක් ඉන්න නිසා තමයි බලහගන්නේ ඒක. දැන් දායකයන්ට මොකද වෙන්නේ? දැන් මේක පැවැත්ම නම් මේගොල්ලන්ට බන පොඩ්ඩක් කියන්න ඕනේ, පුහුණුවක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මිනිස්සු අතහැරලා යනවා. දැන් ඒ කියන්නේ දැන් දැන් බුරුමේ නම් අපි බලා ගන්නවා ආණ්ඩුව. බෙහෙත් ටික නිකන්, ට්‍රාන්ස්පෝර්ට් නිකන්, කැම බීම නිකන්, මං හිටපු එකේ හොස්පිටල් එකයි ඩෙන්ටල් එකයි දෙකම තියෙනවා. ඉතින් එච්චර නෝනේ. ඒක එකම ගැටලුව තමයි ඉන්සියුලින් ගහන මට්ටමටපත් වුණා. ආයි 12න් පස්සේ කැම නම් දෙන්නෙම නැහැ. දැන් ඉන්සියුලින් ගහන්න ඉස්සෙල්ලා ආහාර පොඩ්ඩක් ගන්න ඕනේ. ඉතින් තීරණය කරා ප්‍රතිපත්ති ලකලා මැරෙනවද ලංකාවට ගිහිල්ලා පිරිනුවම් පානවද කියලා.
එහෙනම් දහර හිටියොත් ඉතින් මැරෙන්න පුළුවන් ප්‍රතිපත්ති ගරුකයි එහෙම හැබැයි ඉතින් එහෙම වෙලා ලෙඩ වෙලා මැරෙන්න බෑ ඉතින් ඒක මං කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ අර ලෙඩුන්ට යම් යම් සහන දීලා තියෙනවා දෙයක තේරුම් ගන්න තායිලන්ත 12න් පස්සේ කිසිම ආහාරයක් දෙන්නේ නැහැ හැමදාම කඩේක ඉන්නම් දෙන්නෙම නැහැ මං ගියපු මුල්ම දවස්වල අපි දන්නේ අර ගඟකින් එහා පැත්තේ පන්සලක් තියෙනවා ඕකේ ගිහිල්ලා මං ඇවිදලා එනකොට එකමාර විතර වුණා හොයනවා හොයනවා මම දන්නේ නැහනේ එක එක්කවත් හිනා වෙනවා දානේ කෑම ටිකක් ඉල්ලනකොට දෙන්නේ නැහැ ඒක කඩේකින් ඒ කියන්නේ ඒ තරමටම නීතිය රටේ දහලා තියෙන්නේ ඉතින් ඒව හොඳයි හැබැයි මේ ප්‍රතිපත්තියම නෙමෙයි නිවන කියලා කියන්නේ නිවන් දැකීම සඳහාද මොකද අපි කරන්නේ අපි පැවිදි වෙනවා 12ට පස්සේ කන් නැතිව ඉන්නවා රැට හොරෙන් උයාගෙන කනවා වම කියන්නේ 12ට පස්සේ කෑම එපා කියලා දැන්නේ භාවනා කරන්න බෑ නිදි මත හැදෙනවා අනිත් එක එක වේලක් කාලා ඊගා වේලා අතර පැය 16ක් මේ පරතරයක් තියෙනවා නම් ඉන්සියුලින් පාලනය වෙනවායි කියනවා දිය වැඩියාව හැදෙන්නේ නැහැ කියනවා ඉතින් ඒ වගේ ඒ බුදුහාමුදුර විතක්කණ්ඩ කියලා කියන්නේ විතකින් ඔය හුණු දුම් කළ ඇරුණාම අනිකුත් මේ පුවක් බුලත් ඔය අනිත් ඒවා ගත්තාම ඒකෙන් ඒ ඉන්සියුලින් පාලනය වෙනවලු ඒකටයි විතක්කණ්ඩ කියලා කියන්නේ හාමුදුරන්ට ඒකයි දැහැත්තිට එතකොට මේ මෙහෙම මේ ක්‍රමවේද හදලා තියෙන්නේ ශරීර සෞඛ්‍ය පවත්වාගෙන නිවන් දකින්න දැන් අද මේවා සම්මුතියන් බවට විතරක් පත් කළා. අර මිනිසුන්ට පේන්න 12ට 12ට පෙර ආහාර ගන්නවා. දැන් ඒක මේ රැවටීමක්. එහෙම නෙමෙයි මේක ගිහි පැවිදි ඕන කෙනෙකුට එක වේලක් කනවා නම් වඩා හොඳයි. දැයි නම් වේල් දෙකක් කනවා නම් හොඳයි. දැන් වේල් තුන අයින් කරන්න ඕනේ නිවන් දකින්න යනවා නම්. උදේට කොළ කැඳ එකක් බොනවා. ඔය දවල් 10ට 11ට විතර බත් ටිකක් කනවා. ඔය හවස 4ට 5ට පොඩි ආහාරයක් ගන්න. දැන් සුද්ධ ජපන් චීන එහෙම නෙකන්නේ උන් බය වෙනවානේ අපි මේක අපි බත් විඳන් දැක්කහම මෙහෙම ගොඩ ගහලා කන්නේ නැහැ මිනිස්සු මේ පොඩ්ඩයි අර දැන් ඔය බත් චුට්ටකට රංජන ටික දැන් මට කන්න નિયમિત මේ යෝගට් කෝප්ප තුනයි උපරිම උදේට එක යෝගට් කෝප්පයයි දවල්ට යෝගට් කෝප්ප දෙකයි රාත්‍රීට යෝගට් කෝප්ප තුනයි ඒ රැට විතරයි ඇත්තටම ආහාර බත් කන්න નિયમિત කරලා තියෙන එකත් ඔය කළු හීනයක් හරි මොනවා හරි අනිත් වෙලාවට එළවලු පළතුරු විතරයි කණ්ඩායම් කියන කෙන එකයි පොඩි පහත්තර නැත්තම් ඕක පුරවනවා දැන් අද මම පොඩි හම්සේ කතා කර කර හිටියා මෙච්චර පුරවලා ඇඟිල්ල ගහන්න දන්නේ නැහැ දාන දැන් බත් කටවල් පහක් කෑගෙන ඉඳි කන්න හොඳ නැහැ ඉතින් ඒ නිසා මම කියන්නේ මේ ශරීරය හදා ගන්න ඕනේ මොකද දවස් 7ක් ඉඳ නිරෝධේ ඉතින් දවස් 7ක්ම ඉන්න ඕනේ නේ එකක් නැහැ එහෙනම් අපි මේ සම්මාදිට්ඨියට පත් වෙනවයි කියන්නේ මේ සිතුවිලි නැතුව ඉන්න එක. එතකොට මේ සිතුවිල්ල නැති කරන්න සිතට වෙන ක්‍රියාවලිය තමයි මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙනම් එතකොට මේ චතුරාර්ය සත්‍යයේදී මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන්නේ දුක ගැන නෙමෙයි. දැන් ඔබගේ මතකයෙන් ඔන්න ඔය දුක කියන වචනිය ගලවලා අයින් කරන්න ඕන. අයින් වෙන්නේ නැහැ මේක දැන් කොන්ක්‍රීට් දාලා වගේ දුක වැඩිලා තියෙනවා නිවන් දකින්න ඕන නම් ඔබ පළවෙනි එක තමයි ඔය දුක සමානයි චතුරාර්ය සත්‍ය ඒ දුක කියන වචනේම අයින් කරන්න ඕනේ ඒක අයින් වෙන්න ඕනේ ඊට පස්සේ ඔබගෙන් අයින් වෙන්න ඕනේ රහතන් වහන්සේ කියන සංකල්පය මේ භෞතික කයක් රහත් වෙන්නේ නැහැ ඒක අයින් වෙන්න ඕනේ ඊගාවෙක තමයි බුදුහාමුදුරුව ආගමික නායකයේ චින්තනයේ චින්තකී මේ බුදුහාමුදුරුව විද්‍යාඥයෙක් කියන එකම එන්න ඕන. එතකොට මුළු බුදු දහමම චිත්ත වීදියක් කියන එක තහවුරු වෙන්න ඕන. මෙච්චරයි බුදු දහම වෙන මොකක්වත් නැහැ. එතකොට චිත්ත වීදියක් වෙන්නේ වර්තමාන මොහොතක. එහෙනම් මේ වර්තමාන මොහොතේ සිතක් ඇති වුනහම ඒ සිතේ ස්වභාවය තමයි මේ කියන්නේ. මොකද සිතේ ස්වභාවය තමයි සිතක් ඇති වුන මොහොතේම නැති වෙන්නේ. මොකද සිතේ ස්වභාවය ඇති වුන මොහොතේම නැති වෙන්නේ. එහෙනම් ඇති වෙනවට ධර්මය කියනවා මොකද්ද? සමුදය. නැති වෙනවට ධර්මය කියනවා නිරෝධය. සමුදයයි නිරෝධයයි එකවර ඇතිවන බව අවබෝධ කිරීම තමයි සත්‍ය අවබෝධය.
මොකක් සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය සත්‍ය හතරයි තියෙන්නේ මොකද්ද පළවෙනි සත්‍ය ඇතිවීම පිළිබඳ සත්‍ය නැතිවීම පිළිබඳ සත්‍ය ඇතිවන මොහොතේම නැතිවීම පිළිබඳ සත්‍ය මෙන්න මේකද කියනවා දැන් අපි තිපරිවට්ටම් කියලානේ ඔය දන්නේ එතකොට මේ තිපරිවට්ටේ සත්‍ය ඥානය කියන්නේ මෙන්න මේක අවබෝධ කර ගන්නවාට මොකද සත්‍ය ඥානය කියන්නේ දැන් ඒවන් තිපරිමට්ටම් කියලානේ දැන් ඔය මේ පටන් ගන්න ඒ තිපරිවට්ටේ කියලා කියන්නේ සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘත ඥානය මොකද ඥාන තුන සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘත ඥානය මේකද තිපරිවට්ටේ මේක නිරුක්ති අරගෙන ඔය මීලපණන්නේ හැමදෙලා වෙන මොනවද වගේක් කියවනවා හොඳේ ඒවා වැඩක් නැහැ තිපරිවට්ටේ කියන්නේ මොකද්ද සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘත ඥානය එහෙනම් සත්‍ය ඥානය කියන්නේ මොකද්ද සිතක් ඇති වෙන මොහොතේම නැති වෙනවා ඇති වෙන මොහොතේම නැති වෙන බව අවබෝධ වීම තමයි සත්‍ය ඥානය දැන් රූපයක් දැක්කා දැක්ක මොහොතේම නිරුද්ධ වුණා රූපයක් ඇති වෙන මොහොතේම නැති වෙන බව අවබෝධ වීම තමයි දුක්ඛ ඥානං කියලා කියන්නේ. ඒතකොට මේ දුක්ඛ කියලා කියන්නේ මේ දුක පේන් සෆරින් නෙමෙයි හොඳේ. එතකොට මෙන්න මේ ඇති වුණ මොහොතේම නැති වුණ බව අවබෝධ වීමට ඒ ඒ ඒ සත්‍යයට දාපු නම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ දුකද? නෑ දුක්ඛ සත්‍ය කියන්නේ සමුදයයි නිරෝධයයි එකවර අවබෝධ වන බව ඇති වෙන ඥානය. මේ දුක්ඛ සත්‍යයට සමානයි අර මොකද්ද අපි කියන්නේ මේකට මේ මේ උද්‍යවඥා එතකොට දුක්ඛ සත්‍ය සමානයි උද්‍යවඥා එතකොට උද්‍යය වය හටගත් මොහොතේම නැති වෙනවා කියන ඥාණයට උද්‍යවඥානයි ඒ උද්‍යවඥාණයට තව දාපු නමක් තමයි දුක්ඛ සත්‍ය මේක ඉතින් මොකක් හරි කරුමයකට මේ දුක කියන වචනේ මෙතෙන්ට දැම්මා. එහෙම නැතුව මෙතෙන්ට වෙන මොකක් හරි ඥානයක් ඔය දැම්මනම් ඈ ඔය මොකද්ද වෙන මොකක් හරි ඥානයක් දැම්මනම් මේ 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 ශම්බු ඥානය. එහෙම දැම්මනම් හරි. දැන් මේ දුක්ඛ කියලා දාපු එකට අපි දැන් රැවටිලා මේ දුකක් කියලා බුදු දුකක් කියලා කතාවක් මෙතන නැහැ. දැන් අපිට කොහොමද තියෙන්නේ දුක දුක හට ගැනීම දුක නැති කිරීම මාර්ගය දැන් මොනවාද ඉපදීමේ දුක නැති කිරීම ඉපදීමේ දුක නැති කිරීම එහෙම පුළුවන් දෙහෙම එක ලෙඩවීම ලෙඩවීමේ දුක ලෙඩවීම නැති කිරීම මාර්ගය එහෙම එක මෙතෙන්ට ගෑවිලාවත් නැහැ අවිද්‍යාව සමානයි දුක දුක්ඛ කියන්නේ ඇත්තම මේ දුක්ඛේ ඥානං කිය අවිද්‍යාව පිළිබඳ ඥානය එහෙනම් අවිද්‍යාව අවිද්‍යාව හට ගැනීම අවිද්‍යාව නැති කිරීම අවිද්‍යාව නැති කිරීමේ මාර්ගය මොකද අවිද්‍යාව කියන්නේ මේ විඥානේ හැදෙන එක විද්‍යාව කියන්නේ විඥානේ හදත් නැති එක එහෙනම් එතකොට මේ සිත හට ගැනීම සිත නැති කිරීම සිත හට ගැනීමයි නැති කිරීමයි එක මොහොතේ ඇති වෙනවා කියන අවබෝධය තමයි සත්‍ය ඥානය මේක දුක්ඛ ඥානය නැත්නම් සත්‍ය ඥානය කියලා දාගන්න ඒ දුක්ඛ කියන එක අයින් කරගන්න ඕනෙන් අයින් කළා නිවන් දකින්න ඕන මේ මේ තියෙන්නේ නිවනේ ඔබ වටයක් යවලා තියෙන්නේ දෙර්ණාද දැන් ඔබ කොච්චර මුලාවට ලක් කරනවද කිව්වොත් මේවා හිතන්න මේ මහා වංශයේ තියෙන පට්ට බොරු රුවන්වැලි සෑය විවෘත කරන එකට රහතන් වහන්සේලා 92 කෝටියක් හාමුදුරුවෝ ලැජ්ජ නැතුව කියනවනේ මේක. අද ලංකාවේ ජනගහණය කෝටි 2යි. රහතන් වහන්සේලා 92 කෝටි ලංකාවේ ජනගහණය ගෙනිච්චනම් අනුරාධපුරේට කෝටි 2ක්නේ. ඔය පිච්චමල් පූජාවකට ගිහිල්ලා පොර කන හැටි පේනවනේ මේ ලක්ෂ 2ක් විතර. කෝටි 2ම ගියොත්. කෝටි 92ක් ගියොත් රහතන් වහන්සේලා. දැන් මේගොල්ලන්ට කෑම දුන්නේ කවුද බීම දුන්නේ කවුද ටොයිලට් ඔක්කොම උඩ ඉඳගෙන හිටියේ දැන් පැය ගන්නක් 92 කෝටියක් දැන් රහතන් වහන්සේලා 92 කෝටියක් නම් හිටපු ගිහියෝ එක රහතන් වහන්සේට එක්කනා ගාන හිටියා නම් ඒත් 92 කෝටියක්
තේරෙන්නේ ඔය බහාමුදුර බනට කියනවා ඕවා. හැබැයි මේවා බොරුයි කියනකොට අපිට තමයි බනින්නේ. මේව ඇත්ත. එතකොට එක රහතන් වහන්සේට ගිලම්පස දෙන්න දැන් දාන නම් දෙන්න බැරුණයි කියමු කුඩින් ඇවිල්ලානේ දැන්. එතකොට ගිලම්පස මොකක් හරි දෙන්න නම් දැන් අපි උසේකටම දෙනවනේ මොකක් හරි එක. ඒ දවසට මයිල් හැම තියෙන්නේ නැති ඇතිනේ. ඉතින් අනිවාර්යයෙන්ම දෙන්න ඇත්තේ පීරිසියක හරි කෝප් එක හරි පොල් කට්ටක හරි තියලානේ දෙන්න ඇත්තේ. ඒ දෙන්න එක්කනා ගාන හිටියත් එතනත් 92 කෝටියක් නේද? එතකොට 92 කෝටි 92 කෝටිය එක්කනා ගාන හිටියත් මිනිස්සු කීයක්ද මිනිස්සු? එහෙම ඉඳ ඉඩක් අනුරාධපුරයේ තියෙනවද? ඉතින් ඒ බොරුවම තමයි කියන්නේ අර උඩී යනකොට රහතන් වහන්සේලා වීවනා ගන්න බැරුව අම්මලා අඬනවලු මේ රහතන් වහන්සේලා උඩී යනවායි කියලා. හෙව නැල්ල වීවනා ගන්න බැරුව. ඒ පට්ට බොරුවම තමයි රුවන්වැලි සෑය හදන්න අර ගඩොල් මෙහෙන් ආවා සක්‍ර දේවේන්ද්‍රයා ගඩොල් දුන්නා නාගලෝකේ. ඊට පස්සේ ඒ ඔක්කොම හරි කියන්න පුළුවන් නාගලෝකයට යනවනේ මේ ධාතු ගේන්න. නාගලෝකයට ඕක කියලා තමයි රංගිරිය බණ නැවැත්වේ. ඕක මං කීවයි කියලා. ඉතින් මට ඒක බණ නැවැත්වයි කියලා කමක් නැහැ. මට බුරු කියන්න බෑනේ. දැන් නාගලෝකයට ගියා. කවුද ගියේ මේ? රහතන් වහන්සේ කෙනෙක්නේ. ඒගේ නම මොකද? වහන්සේ ඔයගොල්ලෝ දන්නවා හොඳ? ඒවනේ දන්නේ. ඈ වාස්කාරී ඒ රහතන් වහන්සේ කෙනෙක් යනවා. ගිහිල්ලා බලනකොට නාග රජ්ජුරුවෝ වෙන නාගයෙකුගේ බඩේ හංගලා. හොඳේ? දැන් මේ රහතන් වහන්සේ මට රහතන් වහන්සේ නම මතක නැහැ. දැන් රහතන් වහන්සේ යනවා. ගිහිල්ලා අහනවා නා රජ්ජුරුවන්ගෙන්. අපි මෙහෙම චෛත්‍යයක් හදනවා අපිට මේ ධාතු ගෙනියන්නයි ආවේ. ඔබතුමා ගාව තියෙන ධාතු දෙන්න. දැන් අරියා දැකලා මෙයා ඉල්ලන්න එනවායි කියලා. ඊට පස්සේ මෙයා කියනවා අපි ළඟ ධාතු නැහැ කියලා. එතකොට මෙයාගේ ඥාණයෙන් දකිනවා අර බඩේ තියෙන ධාතු. මෙයා මොකද කරන්නේ? සියුම් මතක් මවනවා. කවුද මේ? රහතන් වහන්සේ. සියුම් මතක් මවලා අර නයාගේ බඩේ තියෙන ධාතුව ගන්නවා. කෙනෙක්ගෙන් අහන්නේ නැතුව යමක් ගැනීම මොන පාපේද? ඈ? අදත්තා දාණය. හොරකම. එතකොට මේ රහතන් වහන්සේ මොකද්ද මේ කරලා තියෙන්නේ? රහතන් වහන්සේ හොරකම් කරලානේ. ධාතු හරි මොනවා වුණා දැන් හොරකම නම් හොරකමමයි. එතකොට රහතන් වහන්සේ රහසින්වත් පව් නොකරන සීක. දැන් මේ ගැළපෙනවද බලන්න. දැන් ඒක තමයි මම කියන්නේ. දැන් අපිට ධාතු ගෙනාවයි කියලා තියෙන්නේ අර දන්ත කුමාරයයි මෙයයි විතරයිනේ. දැන් වෙන ධාතු ගෙනාවු තැනක් නැහැ නේ. හැබැයි අනිත් ඔක්කොම ධාතු තියෙන කොහේ? ලංකාවේ චෛත්‍ය ආස්තේ. ලංකාවේ පන්සල් වලයි තියෙන. කවුද මේවා ගෙනාවේ? කෙලින්ම කියන දෙයියෝ ගෙනත් දුන්නයි කියලා. නේද? ඒ දෙයියෝ ගෙනත් දුන්නා. එතකොට ඔක්කොම ඉවරනේ. හරිනේ. දැන් ඒ කියන්නේ මම කියන ඔප්පු කරගන්න බැරි ඒවා. දෙයියෝ ගෙනත් දුන්නයි කියනකොට ඉවරයි කතාව. මම කියන්නේ මේ තියෙන සාහිත්‍ය. ඉතින් ඒකයි මම කියන්නේ ඉස්සල්ලාම ඔබ කරන්න ඕනේ තර්ඩ් අයි ඕපන් කරගන්න. මේක මං විදිහට දකින්න ඕන නම් නැත්නම් දකින්න බෑ. දැන් පිටදිවේ සිරිදම් මහමුදුරන්ගේ තර්ඩ් අයි ඕපන් වෙලා තියෙන්නේ. එයා ඒකයි අර සම්මුතිය තියන ආකාරයට වෙන. හැබැයි නිවන පිළිබඳව අවබෝධයක් නැහැ. එයාට යාම කියනවා එඩ්ගාකල් සෙන්ටර් එකේදී ඇමරිකාවේ රහත් වුණා කියලා. රහත් නෙමෙයි එතනදී ආ ඒ එඩ්ගාකල් සෙන්ටර් එකේ මියුසික් තියෙනවා. තේරුණාද? එතකොට මයින්ඩ් කන්සන්ට්‍රේට් මියුසික් තියෙනවා ඒ වගේ. දැන් අපි වෙනම අපි නැවතිලා කරන ප්‍රෝග්‍රෑම්ස් වලදී මම හැම ආහාර වේලකටම පස්සේ විනාඩි 20ක් දෙනවා තර්ඩ් අයි ඕපන් කරන මියුසික්. ඒ මියුසික් එක කරනකොට තර්ඩ් අයි ඕපන් වෙනවා. ඒ තර්ඩ් අයි ඕපන් වුණාම තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ සම්මුතිය තියෙන ආකාරයේ බොරුවක් කියලා. ඒක අපි වෙන්නේ කොහොමද කියලා දවසක් කතා කරනවා. එතකොට තර්ඩ් අයි ඕපන් වෙන්න ඕනේ. දැන් අර මං කිය පොඩි කාලේ අසූචි අපි කිව්වට පොඩි ළමයාට අසූචි එක අනාන දඟලන එක තමයි මිනිහගේ ආස්වාදම දී. හැබැයි මේක ලොකු වෙනකොට මිනිහට මේක තේරෙනවා මේක ගඳයි මේක විස බීජ සහිතවට මිනිහම ඈත් වෙනවා. ඒ වගේ අපි තර්ඩ් අයි ඕපන් කරලා බලන්න ඕනේ. මම තර්ඩ් අයි ඕපන් වෙනකොට තමයි ඔබට දෙන්නේ උදාහරණ. හැබැයි ඒ උදාහරණ දුන්නාම සමහරු මේව බොරුයි කියලා අපිට බැන බැන යනවා. සමහරු මේව පරිකල්පණය කරනවා. විශ්ලේෂණය කරනවා. විමර්ශනය කරනවා. අධ්‍යයනය කරනවා.
එතකොට මේ විමර්ශනය කරලා අධ්‍යයනය කරලා පරිකල්පනය කරලා ඔබ දකින්න උත්සාහ කරනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ උසාඩි 6යි සාමාන්‍ය මිනිස්සේ. එතකොට මේ ලෝකේ පුරා විසිරලා තියෙනවා නම් මෙච්චර ධාතු. දැන් එහෙම වෙන්න කොහෙද මේ ඇඟ තුල අඩි 6ක ශරීරයක් තුල අඩි 10යි කියන්නේ? අසූරියන් කිව්වත් එච්චර එකතු කරලා දැන් මස්තික ගැලවිලා ගියානේ. දැන් තියන්නේ මේ 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 ඇටසැකිල්ලක් විතරයිනේ. ඉතින් මේකනේ ධාතු. දැන් ඔය අර බණ කියපු ගල්ගුවේ ඥානදීප හාමුදුරුම කියන බුදුහාමුදුරුවෝ රුවන්වැලි සෑය ගාව බණ කියනවලු ආය. දැන් බණ කියන්න කොහොමද ඉව? දැන් ඇටකටු ගොඩකට පුරුහන්ද බණ කියන්න ඇවිල්ලා. ආය නැවෙනවලු ඒවා. ධාතුක් ධාතු ඒක රාසුණයි කියන්නකෝ. හමකෝ. දිවකෝ. දැන් තේරෙන්නේ නැහැ නේද? ඒගොල්ලන්ට ඒවා තේරෙන්නේ නැති නිසා තමයි අර රුවන්වැලි සෑය ඇතුලේ ඒ උන්නාංශ කියනවා පහනක්පත් වෙනවලු. ඇලඩින්ගේ පුදුම පහනවා. දැන් ඔක්සිජන් ඕනේ පහනක්පත් වෙන්න. ඒතර කොහොමද මේ 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 ආවරණය කරපු හුලම් වදින් නැති තැනකට කොහොමද මේ 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 ඒ වගේ වෙන්නේ? 1871 වෙනකොටත් ඕක පස් ගොඩක්. දැන් ඒගොල්ලන්ට මේක ඇතුලේ තාම හිස් අවකාශයක්. ඕකේන තියෙන්න ඕනේ නේ අර වගේ මේ 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 කළුතර චෛත්‍ය වගේ තියෙන්න එපා. එහෙම දෙනවා නෙසයි නේ පස්සොන්නේ යට මැද පස් ගස් ඇවිල්ලා තියෙනවා නේ අසගේට. ඒවට තමයි පස්සේ ඔය නාරංගිත හාමුදුරු අර අර නිලම කෙනෙක් හැම එකතු වෙලා ඕක ඔය 1900 ගණන් වල 1902 ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් මේක ඒගොල්ලන්ට දකින්න බෑ. දැන් නිලපටානේ හාමුදුරු කියන අඩි 60ක 60ක සුදු වැලි අතුරුලා තියෙනවලු රුවන් නෙසයි ඇති. එයාට පේනවලු යන තැනත් පෙන්නනවා මෙන්න මේ ගල් දෙක අස්සේ යණ්ඩයි කියලා වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. දැන් මිනිසුන්ට මේව ඇත්තනේ. ඉතින් කාට හරි පුළුවන් දැන් මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන එකේ ලේසර් කිරණයක් දාලා බලන්න පුළුවන් රුවන්වැලිසෑය ඇතුළේ ඔය තියෙනවද නැද්ද ඒක? කවුරුත් බලන්නේ නැහැ. බැලුවත් ඒක කියන්නෙත් නැහැ. දැන් මම ඕක එහෙම ඔය මේ කිව්වයි කියලා නේ රංගිරිය බලන්න නැත්තේ. එහෙම කියන්නවත් අහන්න. එහෙම කියන්න බෑ. අර බොරුව තුල ඉන්න ඕනේ අපි. දැන් රාසෝම දේවලා කියන්නේ පවතින ඒ විශ්වාස නැති කරන එක අපරාධයක්. දැන් පවතින විශ්වාස නැති කරන එක අපරාධයක් කියලා බොරුව තුල කොහොමද ඉන්නේ? නේද? ඉතින් ඒ කියන්නේ මේ මේ ඇත්ත දකින්න ඕනේ. එතකොට මේ නිවන කියලා කියන්නේ ඔය ඔබ මෙතෙක් කල හිතපු එකක් නෙමෙයි. නිවන කියන්නේ වර්තමාන මොහොතේ අත්විඳින එකක්. ඔබට වර්තමාන මොහොතේ කොච්චර සිත දෙස බලන් ඉන්න පුළුවන්ද? මෙන්න මේ සිත දෙස බලන් ඉන්නකොට වෙන වැඩේ මේ තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? සිත දෙස බලන් ඉන්නකොට සිත සමුදය වුණ මොහොතේම නිරෝධ වන බව දකිනවා. සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි එකවර සිදුවෙන බව ඔප්පු වීම දුක්ඛ සත්‍ය හේවත් සත්‍ය ඥානය. දැන් ඔය දුක්ඛ කියන එක අයින් කර සත්‍ය කියලා ගමු. එතකොට මොකද්ද මේක? සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මේ දෙක එකවර ඇති වෙන බව අවබෝධ කර ගැනීම සත්‍ය ඥානය, සත්‍ය අවබෝධය. එතකොට මේ පළවෙනි කොටස් තුනයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය. මොකද්ද පළවෙනි එක එන්නේ? සමුදය සත්‍ය. දෙවෙනි එක නිරෝධ සත්‍ය. තුන්වෙනි එක තමයි ඔය දුක්ඛ සත්‍ය කියලා ගන්න. ඒ කියන්නේ මේ දෙක එකවර වෙන බව අවබෝධ වීම. එහෙනම් මොකද්ද හතරවෙනි එක? හතරවෙනි එක ඊගාව චිත්ත විදිහට ප්‍රැක්ටිස් කරන එක. එතකොට මේක සත්‍ය ඥානය. කෘත්‍ය ඥානය කියන්නේ මොකද්ද? නිරෝධයට සමවදින එක. කෘත්‍ය එක වැඩේ කරනවා. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන්නේ නිරෝධ සමාපත්තියට වෙලා ඉන්නවා. එතකොට ත්‍රිපරිවට්ටය කියන්නේ මොකද්ද නම් මේ? ත්‍රිපරිවට්ටය කියන්නේ පළවෙනි එක තමයි සෝතාපන්න. හැම මොහොතකම සෝතාපන්න වෙන්න ඕනේ. හැම චිත්ත විදයකටම සෝතාපන්න වෙන්න ඕනේ. තේරෙන්නේ? දැන් මේ භෞතික කයක් නෙමෙයි සෝතා. දැන් පළවෙනි වතාවට ඔබ මේ දහම් අවබෝධයට පත්වලා සෝතාපන්න ස්වභාවයට පත් වෙනවා. ඒ එක චිත්ත විදියකට. ඒ චිත්ත විදියට සෝතාපන්න වුණ කෙනා අපිට කියන්න පුළුවන් මෙයා දැන් සෝතාපන්නයි කියලා. මේ සෝතාපන්නයි කියලා මේ හතර අපායන් ගිලිහනවා. එහෙම වෙන්නේ නැහැ. දැන් තව බණක් මං ඊයර ඇහුවා.
ඒකේ නම මේක වීඩියෝ මට මේ 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 රෙකෝඩින් කරගන්න බැරි වුණා මේ මේ මගේ සහෝදරයා මේ කෝල්ලාගම සරණතිස්ස හැමදුරු හොඳේ එයා කියනවා සෝතාපන්න වුණ කෙනා අපි අනිද්දාස මම ඔන්නම් ඒ රෙකෝඩින් එක දාලා පෙන්නන්නම් සෝතාපන්න වුණ කෙනා ආත්ම හතකින් රහත් වෙනවා මොළු හෙනයක් ගහලා හරි රහත් වෙනවා හෙනයක් ගහන මොහොතක වෙන රහත් වෙනවලු කඩුවෙන් කපන මොහොතෙන් රහත් වෙනවලු ආත්ම හතකි කිසිම දෙයක් කරන්න ඕනේ නැතිලු දැන් සෝතාපන්නුට නිකන් ඉන්න එකයි තියෙන්නේ ඇයි දැන් පැවිදෙක් නම් සෝතාපන්න වුණා මොකද කරන්න ඕනේ දැන් ලොකු සාරියක් ඇඳගෙන අර අර මනමාලිය ඇඳගෙන හෙන්න සාරියක් ඇඳගෙන දැන් රහත් මෙහෙණින් වහන්සේ කියලා ඒත් බණ කියන දැන් ධම්ම විමුක්තා දැන් අර මුල් නමක් දාලා බුද්ධිනි ද කවුරු සඳ දැන් ඔන්න කියන දැන් රහත් මෙහෙණින් වහන්සේ කියලා දැන් බණ කියනවා දැන් මේ 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 විහිළු මිනිස්සු දාස් ගහනක් කියනවා ඒ බණ අහන්න එයා රහත් වෙලා ශ්‍රාවක පිරිසක් දැකලා නැහැ ඕන බොරුවක් කියවත් පිළිගන්නවනේ දැන් රහත් වෙලා සිවුරු ඇරියට පස්සෙවත් දැනගන්න දෙපැයි මේ කියන්නේ බොරුවක් මේ කරන්නේ කියලා නෑ එයා රහත් බණ කියන ප්‍රතිහාර පෑවලු මොකද්ද මන් දන්නේ ඉතින් මම කියන්නේ මේ මිනිසුන්ට තේරෙන්නේ නෑ තේරෙන්නේ දැන් කොයි තරම්නේ දැන් අර දඹුල්ලේ ඉන්නවා දොස්තර රහත් උපාසක කෙනෙක් ඉතින් මං ඒ මහත්තයර කිව්වා අඩුම තරමේ ඔයා ඔන්න ඔය රහත් උපාසක කියන එක සුට්ටක් මේ නමයින් කරගන්නකො එහෙම උපාසකය රහත්ලා නැහැනේ බුද්ධ ශාසනේ. නමුත් අරහත් උපාසක දොස්තර. ඉතින් මම කියන්නේ මෙන්න මේ ස්වභාවය. ඒ එහෙම මේ මම රහත් වුණා. දැන් එයා කියන යාට බෙහෙත් දෙන්න ඉඳිකටටවත් යනවා මගෙන්මයි ප්‍රශ්න අහගෙන ගියේ. මේ 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 මේ. එයා කියන යා බෙහෙත් දෙනවලු මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව බෙහෙත් දෙනවා. එතකොට ඉන්දිකහනේ හිට්ලර්ත් ඕකනේ කරන්න ඇත්තේ. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ලස්ස ගන්න මිනි මරුව. ඒ හිට්ලර්ත් ඕතේ මම මේ මිනි මරුව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුවයි කියලා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය. තේරෙනවද? ඒ කියන්නේ මේගොල්ලන්ට මේ රහත් කියන එක තේරෙන්නේ නැහැ. ඒක මේගොල්ලෝ හිතන්නේ භෞතික කයත වෙන වැඩක් කියලා. රහත් වෙන්නේ නැහැ භෞතික කය. සෝතාපන්න වෙන්නේ නැහැ භෞතික කය. සකෘදාගාමි වෙන්නේ නැහැ භෞතික කය. අනාගාමි වෙන්නේ නැහැ භෞතික කය. හැබැයි මේ භෞතික කය භාවිතා කරන දැන් මේ යම් යම් කිසි කෙනෙක් එක්ක ධ්‍යාන වඩනකොට එක්ක නිරෝධයට යනකොට ඒ භෞතික කයේ මේ ස්පටික වල වෙනසක් ඇති වෙනවා. තේරුණාද? එතකොට ඒ ස්පටික වල වෙනස් එක තමයි ධාතු කියලා කියන්නේ. දැන් ඔබ අහලා තියෙනවද කායිවා මහරහතන් වහන්සේගේ ධාතු ඇරෙන්න බුද්ධ ඉතිහාසයේ හිටියනේ රහත් මෙහෙණින් වහන්සේලා මහා ප්‍රජාපති ගෝතමිය කියයි උප්පලවන්නා කියයි කේමා කියයි හිටියනේ සෑහෙන්න කොහෙවත් සටහනක් තියනවද බුද්ධ සාහිත්‍යයේ රහත් මෙහෙණින් වහන්සේලාගේ ධාතු තිබ්බයි කියලා තියනවද කොහෙවත් ඈ අහලා තියනවද පොතපත පරිශීලනය කරපුවා ඈ අහලා නැහනේ ඒ ඈ අහලා නැහැ ගෑනුන්ගේ ධාතු නැහැ
ඒ ගාන්තාවන්ගේ ධාතු හැදෙන්න විදිහක් නැහැ. ශුක්‍ර ධාතු ස්පටිකරණය වෙන්නේ. දැන් ශුක්‍ර ධාතු හැදෙන්නේ කොමෝන ක්‍රියාකාරීත්වයක් නේ. දැන් නිතර නිතර භාවනා කරන කෙනෙක් නිතර නිතර නිරෝධයට යන කෙනෙක්ගේ ධාතු පිට වෙන්නේ නැහනේ. නමුත් මේ හැදෙන එක නවතිනවා. නෑ ඒක හෝමෝන ක්‍රියාකාරක හැදෙනවා. ශුක්‍ර පිට වෙන්නේ නැති නිසා ඒ ශුක්‍ර ආපහු යනවා. ආපහු ගියපුවම මේ කාට්ලේජ මේ මැද්දේ ඒව ස්පටිකරණය වෙලා ගණී භවණය වෙලා මේ වගේ වෙනම මේ 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 අස්ති කොටස් බවට පත් වෙනවා. ඒව තමයි ධාතු. තේරුණාද? එතකොට ඒවට තමයි ධාතු කියන්නේ. දැන් කේශ ධාතු ආවේ කොහොමද එතකොට? ජීවහා ධාතු ආවේ කොහොමද? ධාතු කියන්නේ අස්ති කොටස් වල. දැන් බලන්න මිනිස්සු කොච්චර මුලා වෙලාද කියලා. ද සාමාන්‍යයෙන් ඉසක ගහක් ද සාමාන්‍යයෙන් යකඩයක් දිරන්න නැතුව කොච්චර කාලයක් තියද යකඩයක් අපි ගත්තොත් එහෙම පරිසරන සාමාන්‍ය දලවසින් අපි අටකටුවක් දිරන්න කොච්චර කල් යනවද දැන් මිනිහක් වල දැම්මඩ පස්සේ අවුරුදු 100ක් අපි හිතමුකෝ මිනිහක් අවුරුදු 100ක් ගියයි කියලා අවුරුදු 200ක් ගියයි කියමුකෝ කොණ්ඩයක් දිරන්න කොච්චර කල් යනවද හොඳම පරිසරයක තිබුණොත් හොඳම ආරක්ෂිත විදිහට තිබුණොත් එහෙම කොණ්ඩයක් ඒත් අවුරුදු 200කට තියෙන්නේ නැහැ නේ දැන් බුදුහාමුදුරන්ගේ කේශ ධාතු කොහොමද දිරන්න නැතුව තියෙන්නේ දැන් ඒක එක කේස් නේ දැන් අවුරුදු 1500ක් තියෙනවනේ කේශ ධාතු දිරන්න නැතුව තීරෙන්නේ නැද්ද මිනිස්සු කොච්චර රවට්ටලද මේ තියෙන්නේ දැන් බුදුහාමුදුරුව විකුණගෙන කෑමක් නෙමෙයි මිනිස්සු කරන්නේ එහෙම දිරන්න නැතුව තියෙන්න බෑ අස්ති කොටස් තියෙන්න පුළුවන් කිය මොකද දැන් අස්තිර ගණී භවනේ වෙලානේ දැන් මැණික් වෙ තියෙන්නේ අවුරුදු මිලියන ගණන් තියෙනවානේ නමුත් මේ අපේ අටකට හිම තියෙන්නේ ඒ නිසා ධාතු කියන්නේ ශුක්‍ර ධාතු මේක මේ බහරකහාමුදුර මට කියපු කතාවක් හොඳේ දැන් මං ඇනලයිස් කරලා බලනකොට කතාවත් ඇත්ත තමයි දැන් ධාතු නැහනේ මේ 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 කාන්තාවන්ගේ අන්න එනවා දැන් බුදුහාමුදුරගේ ධාතු දිලිසෙනවද කොහේ හරි දැකලා තියෙනවා දිලිසෙන ධාතු තියෙනවද නැහැ ඔය අස්ති කොටස අර කායිවා මෙහෙන්නවසේගේ ධාතු මහ බුදුම දිලිසෙනවානේ දැන් අලුතෙන් එන රහතන් වහන්සේලාගේ ධාතු පුදුම දිලිසිල්ලන්නේ දිලිසෙන්නේ. ඊබේකේ තියෙන ධාතු වුණතර. සල්ලි දීලා ගෙන්න ගන්න පුළුවන් ධාතු. ඊබේ ධාතු. ඊබේ කියපුවම ධාතු ගෙන්නන්න පුළුවන්. තියෙන එක එක වර්ගයක. මම කියන්නේ මේ බොරුව. දැන් එතකොට දැන් අපි අද නැවතලා තියෙන්නේ ඒව වඳින්නේ. ඒවට සත්කාර කරමි. දැන් ව්‍යංජන 32ක්. ව්‍යංජන 64ක්. කියනත් දැන් මම මේ පාත්‍රයට දාගත්තේ ව්‍යංජන 5යි. ව්‍යංජන තිබුණා 15ක්ද කොහෙද? ඒ 5 දාලත් මේ පාත්‍රේ ආම්බම් කරන්න බෑනේ. දැන් මේකට සාමාන්‍යයෙන් අපිට හම්බෙන්නේ ව්‍යංජන 2යි හැර 3යි හැර උඩ මේ නිසා තමයි පොඩි පාත්‍රයක් තියන්නේ. දැන් ව්‍යංජන 5. එතකොට ව්‍යංජන 32ක් බෙදන්න බුදුහම්මදුරගේ පාත්‍රය කොච්චර ලොකු වෙන්න ඕනේද? හිතන්නකෝ ව්‍යංජන 64ක් සමහර ඒ වගේ. දැන් ඔය පිටදේ සිරදම් මහමුදුරන්ගේ හැමදාම හදන ව්‍යංජන 32ක්ද 64ක්ද? අර එයාගේ මෙහෙමයි. ඒතකොට බුදුහාමුදුරේ පාත්‍රයේ කොච්චර ලොකු වෙන්න ඕනද? එතකොට හරි අර අඩි 64 අඩි 120ක් උස කෙනෙක් ඉතින් එච්චර ලොකු පාත්‍රයක් අරගෙන යන්න. මම කියන්නේ මේ බොරුව තියෙනවා. එතකොට ඒව මොකක්වත් නෙමෙයි මේ නිවන් දකින්න අපිට තියෙන්න ඕන. දැන් අර ඔක්කොම වහලා අපි නිවන් දකින්න කරන්න විඥාන නිරෝධ කරන වැඩි. මම ඔය උදාහරණ කියන්නේ ඔබට ප්‍රඥාව අවදි වෙන්න. එතකොට ඉතින් සමහර අය කියන එහෙම ඕනේ නැහැ නේද විතරක් කිය. එහෙම කිව්වට ඔබගේ තර්ඩ් අයි ඕපන් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ඔබ හිතන්න පරිකල්පන ශක්තිය වැඩි කරගන්න. ඔබට මේක තේරුම් නැත්නම් ඔබත් ඔය පිංකම් කර කර ඉන්නව නිවන් දකින්න. අපිට අනුන් නිවන් දක්වන්න බෑ. Taman නිවන් දකින්න ඕනේ. දැන් අර මේ හාමුදුරුව නිවන් දකින්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වෙන්න නම් කල්යාණ මිත්‍රයෙක් අනිවාර්යයි. තේරුණාද? දැන් මේ 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 කියන කතාව දැන් ගිය සැරේ ත්‍රිපිටකය සූම් එකේ හිටියද මන් දන්නේ නැහැ. ඒ සූම් එකේ මැද යනකොට අම්මා කෙනෙක් කතා කරලා අහනවා හාමුදුරුවනේ මම ඔබ වහන්සේට බුදුහාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරන්නදයි කියලා. තේරුණාද? ඇයි ඒ?
එයාට වෙන කොහෙන්වත් මේක ඇහිලා නැහැ. එයාට ඇහුනේ මගෙන්. එතකොට එයාට මේ නිවන් මඟ හරියට අහුන කෙනා බුදුහාමුදුරුව කියන්නේ කල්යාණ මිත්‍රේ. කල්යාණ මිත්‍රයෙක්ගේ විතරයි මේක ඇහෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ 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 දහම එහෙම එකක් මේ බුද්ධ කියලා කියන්නේ භෞතික කයක් නෙමෙයි. මොකද්ද බුද්ධ කියන්නේ? අවබෝධයටයි බුද්ධ කියලා කියන්නේ. දැන් ඒ අම්මහන්නේ මගේ අවබෝධයට බුද්ධ කියලා මං ආමන්ත්‍රණය කරන්නද කියලා යහන්නේ. එතකොට මේ අවබෝධ ඥාණයට බුද්ධ කියන්නේ අර අර පොඩි ළමයෙක් කර බණ කියන්නේ මේ දවස්වල මම දැක්ක මාත්‍රවල දාලා තියෙනවා සංඝ කියන්නේ පුජ්‍යලෙකුට නෙමෙයි කියලා. දැන් අපි හිතන්නේ සංඝයා වහන්සේ කියන්නේ පුජ්‍ය නැහැ. සංඝ කියන්නේ අවබෝධයට. සංඝ කියන්නේ ඒ කියන්නේ ආර්ය ස්වභාවයකයි සංඝ කියලා කියන්නේ. දැන් අද අපි මේක දන්නේ නැතුව අපි හිතන්නේ මේ සංඝ කියලා කියන්නේ බුද්ධ කියලා කියන්නේ මේ පුජ්‍යලෙකුට නෙමෙයි. එහෙනම් ඔබ ධම්ම අවබෝධයට පත් වෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට අවබෝධ වෙනවා කියලා කියන්නේ සිතේ ශුන්්‍යතාවය දකින්න. එහෙනම් සිතක් හටගත්ත මොහොතේම නැති වෙන බව අවබෝධ කර ගැනීම සත්‍ය ඥානයයි. එතකොට සත්‍ය ඥානයට කියන තව නමක් තමයි මොකද්ද? උද්‍යව ඥානය. උද්‍යව ඥානයට කියන තව තමක් නමයි දුක්ඛේ ඥානං කියන්නේ. ආය ගන්න එපා දුක්ඛ කියන්නේ pain suffering කියන වචනයම ඔලුවෙන් අයින් කරන්න ඕන. ඔක delete කරන්න ඕන. එහෙම නැත්නම් ඔබට මම කියන කතාව තේරෙන්නේ නැහැ. එතකොට delete වෙන්න ඕන කාරණා තමයි ඔබට මේ දුක්ඛ කියන්නේ pain suffering කියන එක අයින් වෙන්න ඕනේ. බුද්ධ කියන්නේ විද්‍යාඥයෙක් බව තහවුරු වෙන්න ඕනේ. රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. මුළු බුදු දහම වර්තමාන මොහොතක ක්‍රියාත්මක වන චිත්ත වීදියක් විතරයි බුදු දහම දේශනා කරේ කියන එක තහවුරු වෙන්න. එතකොට මෙන්න මේ අවබෝධයට ඔබ ටික 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 ලං වෙනකොට ඔබ තුලින් අර මෙතෙක් කල් ඔබ නිවන් දැකීම සඳහා කරපු අවිද්‍යාසහගත වැඩපිළිවෙළවල් ටික ඉවත් වෙනවා. ඒ අවිද්‍යාසහගත වැඩපිළිවෙළවල් ටික ඉවත් වෙනවා. අන්නේ අවිද්‍යාසහගත වැඩපිළිවෙළවල් ටික ඉවත් වේගෙන ඉවත් වේගෙන ඉවත් වේගෙන ඉවත් වේගෙන යනකොට ඔබ තුල ප්‍රඥාව අවබෝධ වෙනවා. එහෙනම් මොකද ප්‍රඥාවේ උපරිමය තමයි වර්තමාන මොහොතක සිදුවන චිත්ත නිරෝධය තමයි ශුන්්‍යතාවය. එතකොට ඔන්න ඔබට තේරෙනවා. එහෙනම් මම මෙතෙක් කල් මේ කරපු වැඩ නිසා මගේ විඥාණය තමයි හැදිලා තියෙන නිසා මම අයින් කරන්න ඕනේ බාහිර වැඩ කටයුතු. බුදුහාමුදුරුව අච්චර දේපල තිබිලා තුන්සිරයි පාත්‍රයේ විතරක් අරගෙන වනගත වුණා. පිටදුවේ සිරිදම්ම හාමුදුරුව කියනවා ඒක ජෛන අතහැරීමක් කියලා. බලන්න. එතකොට ඒක ජෛන අතහැරීමක්. එතකොට ඒ ඒ ඒ අපට මේ එක එකනාගේ අදහස් නිසා බුදුදහම වැළලිලා තියෙන්නේ. හරිද? එතකොට ඒක පැහැදිලි නැහැ. අනිත් දවසේ රෙකෝඩින් එක ගම මේක පැහැදිලි නැහැ මොනවා හරි. ඒකෙදි කියන්නේ මේ සියල්ල අතහැරීම ජෛන දහමයි. පරිහරණය කරමින් මනසින් අතහැරීම බුදු දහමයි කියන්නේ. දැන් ඒගොල්ලන්ට කියන්නේ ඒක බුදුහාමුදුරු අරඤ්‍ය රුක්කමල ශුන්‍යාගාරගත වෙන්න ඕනේ කියලා කිව්ව එක තේරෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට අරඤ්‍ය රුක්කමල ශුන්‍යාගාර කියලා කිව්වේ ඇයි? ඒ සියල්ල අතහැරින්න ඕන නිසා. දැන් මේගොල්ලෝ මේ කියන කතාව ගැලපෙන්නේ නැහැ, ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා එතනින් අපි අතමිදෙන්න ඕන. ඒ නිසා මේක අනිත් අනිත් දේවල් පරිහරණය කරමින් මේක කරන්න බෑ. නමුත් දැන් ඔබට ඕව එකපාර අතහරින්න බෑනේ. දැන් අතහරන පැවිදි වෙන්න ඕන. දැන් ඒ නිසා ඔබට එහෙම බැරි නිසා ඔබ දැනගන්න ඕනේ ඔබ කාල කළමනාකරණය කරගන්න. රැකියාවක් කරනවා නම් ඒක කාල කළමනාකරණය කරගෙන මොනවා හරි ක්‍රමවේදයක් තුළ අවම වාසයෙන් දවසකට පැය 6ක් තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ ගිහි කෙනෙක් නම් මේක ඉතින් ඇත්තටම 9ක් 10ක් දක්වා යන්න ඕනේ. භික්ෂුවක් නම් අනිවාර්යයෙන්ම 15ක් කරන්න ඕනේ. ගිහියෙක් නම් ඉතින් 6ක්වත් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ බැඳීම් වගකීම් ටික ඉවර වුණාම කෙලින්ම ෆුල් ටයිම් මේකටපත් වෙනවා.
හේම දැන් ඔය මම ළඟත් දැන් ඉන්නවා 60ක් 70ක් හරියටම තාම 19 දෙනා ඉන්න මේක කරන්න පුළුවන් ඒකනොත් මේක ফুল ටයිම්ම කරන ඉන්නේ 3-4 දෙනෙක් ඉන්නේ ඒකනොත් ඔය පිරිමි දෙන්නෙක් තමයි හරියටම කරන්නේ කාන්තාවන්ට මේක කරන්න බෑ කොච්චර දහස් ඉන්නවා එක්කෙනෙක් අර මං කව බණ්ඩාර මහත්තයා තව වීරකොම් මහත්තයා කියලා ඉන්නවා වෙන්නම්පුව පැත්තේ ඒ දෙන්න විතරයි මේක ফুল ටයිම් කරන්නේ අනිජොල්ලන්ට තාම අර යුතුයකම් වගකී තියෙන. එතකොට මේක වෙලා තියන්නේ මේ මරණ බව අපට පේන්නේ නැහැ. මරණ බව දැනෙන්නේ නැහැ. මරණ බව දැනෙන්නේ. එතකොට මේ මරණ බව දැනෙන්නේ නැතුවම මරණ බව දැනෙන්නේ නැතුවම අපි ලෝකයේ අල්ලන ප්‍රමාණය වෙයි. මරණ බව දැන ලෝකයේ අල්ලනවා. එතකොට ලෝකයේ අල්ලා අල්ලා නිවන් දකින්න බෑ. මේ ලෝකය කියන්නේ සිතුවිලි. එතකොට සිතුවිලි වලින් අතහැරන අපිට කියන ලෝකෝත්තරයි. මේ ලෝකෝත්තරය කියන්නේ මේ මරණයට පස්සේ වෙන තැනකට යන එක නෙමෙයි. ලෝකය කියන්නේ සිතුවිල්ල කියලා ගන්න. ලෝකයෙන් අත මිදෙමුනේ සිතුවිල්ලෙන් අත මිදුනහමනේ ලෝකෝත්තර. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ කාට හරි බණක් කියන්න යනවා නම් එයා ගාව තෙන්දන ඥාන හතර. අත්ත ධම්ම නිරුක්ති පටිභාන. අත්ත ධම්ම නිරුක්ති පටිභාන. ඉතින් මේ මම කියන වචන සමහරට ඔබ මෙතෙක් කල් අහපු නැති වචන. ඒ මගේ ධර්ම අවබෝධයෙන් කියන්නේ මට ගුරුවරයෙක් නැහැ. මම පැවිදි කරපු හාමුදුරු කෙනෙක් ඉන්නව හතර සැරයක් උපසම්පදා වෙලා තියෙනවා. ලෝකේ එක්කනා වෙන්න ඇති. බුරුමේ එකයි, තායිලන්තේ එකයි, ලංකාවේ දෙකයි. හරිද? හතර සැරයක් උපසම්පදා වුණා. එතකොට එහෙම උපසම්පදා කරපු හාමුදුරුවෝ ඉන්නවා පැවිදි කරපු හාමුදුරු කෙනෙක් ඉන්නවා එතකොට ඒ ඇරෙන්න මට දහම් ගුරුවරු නැහැ දහම් ගුරුවරු නැහැ මේ 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 සයන්ස් එක පරිශීලනය කරන් යනකොට මට අවබෝධ වුණ තැන් එතකොට බුදුහාමුදුරුවෝ තමයි මගේ එකම ගුරුවරයා හරි බුදුහාමුදුරුවෝ කියපු සූත්‍රවලට පරිබාහිර මේ ත්‍රිපිටකයේ තියෙන ඕනතරම් සූත්‍ර එකක් තමයි මම අර හාමුදුරන්ට දැක්කේ පහදාර සූත්‍රය දැන් මේක බුද්ධ භාෂිතය පහදාර කියන සූත්‍රයේ තියෙනවා මුහුද ඉන්නවලු යොදුන් 100ක් දිග යොදුන් 200ක් දිග යොදුන් 300ක් දිග යොදුන් 400ක් දිග යොදුන් 500ක් දිග සත්තු යොදුනක් කියන්නේ හැතරම 16ක් 16 වැඩි කිරීම 500 හැතරම 8000ක් දිග සත්තු ඉන්නවලු මහ මුහුදේ ඈ ආ ඉතින් මම කියන්නේ මේවා දැන් ඉන්දියාව ගත්තාම විහෙර විහාර 84000 කැදුවයි කියනවානේ අශෝක රජුගේ බුදුහාමුදුරු පිරුණම් පැවට පස්සේනේ කියන්නේ එකක නිකන් කොහෙවත් මේ සංකේතයක්වත් හොයාගන්න නැහැ හැබැයි දෙව්දත්තරයා ගියපු පොළොව පළගෙන වල තියෙනවා තාම බිම්බිසාර රජුගේ හිරේ දාපු හිරගේ තියෙනවා අර ගල් 500 ගියපු අඩි මේ 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 කරත්ත පාර තියෙනවා මං කියන්නේ මේ මිනිස්සු හදලා බිස්නස් එකට. දැනද ඉතින් ඒක දැන් අපි අනාත්ම වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇත්ත දක්වන්න බෑ. ඉතින් මේ නිසා චිත්ත නිරෝධා නිබ්බහානන්ති. චිත්ත නිරෝධයයි නිබ්බහානන්ති නිවන කියලා කියන්නේ. විඥාන නිරෝධා නිබ්බහානන්ති. එහෙනම් අපි කොහොමද මේ චිත්ත නිරෝධය කියලා කියන්නේ? සිත දෙස බලාගෙන ඉන්නකොට සිතේ ඇතිවන ලක්ෂණ හතර තමයි ඔය කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ. සිතක මොකද ලක්ෂණේ ඇතුණු මොහොතේම නැති වෙනවා. ඇති වෙනවා සමුදය සත්‍ය, නැති වෙනවා නිරෝධ සත්‍ය. සමුදයයි නිරෝධය එකවර ඇති වෙන බව අවබෝධ කර ගැනීම දුක්ඛ සත්‍ය. එහෙම නැත්තම් සත්‍ය ඥානය. මේක තමයි කරුණු තුනයි වෙන්නේ. අලුත් චිත්ත වීදියට මේක ප්‍රැක්ටිස් කරන එක තමයි මාර්ග සත්‍ය කියන්නේ. එතකොට එහෙනම් මේක අසා දැන ගැනීම සත්‍ය ඥානය අසා දැනගෙන අවබෝධ කර ගැනීම මේක පුහුණු වීම සත්‍ය ඥානය කෘත්‍ය ඥානය දැන් නිරෝධයට අපි පුහුණු වෙනවා නිරෝධයට පුහුණු වෙලා නිරෝධ සමාපත්තියට සමවැදීම කෘත්‍ය ඥානය ඕකටයි ත්‍රිපරිවර්තය කියන්නේ එහෙනම් අපි හැම වෙලාවෙම ඉන්න ඕනේ කෘත ඥානයේ ඉන්න ඕන. දැන් ඔබ සත්‍ය ඥානේ අවබෝධයි. කෘත්‍ය ඥානේ අවබෝධයි. කෘත තමයි නැත්තේ. කෘත වෙන්න ඔබ හැම වෙලේම මේක කරන්න ඕන. ඒකට තමයි ත්‍රිපරිවට්ටම්.
මේ ත්‍රිපරිවර්තය කියන්නේ ඕකට මේ වෙන වෙන ත්‍රිපරිවර්තය අද නිරුක්ති අරගෙන කියනවා ඒක නෙමෙයි මේ නිවන් දකින්ට ඔය ධම්මසප්පවතුන් සූත්‍රයේ විතරක් ඇති ඒක සම්පූර්ණයෙන්ම තියෙනවා නිවන් දකින්න මාර්ගය හැබැයි අපිට ඒක ඇහෙන්න වෙනස් වෙනස් විදිහට ඒ නිසා තමයි මේ ගැටලු ඉතින් ඒ නිසා ඔබට නිවන් දකින්න ඕන නම් ඉස්සල්ලාම ඔබ නිවන කියන්නේ මොකක්ද අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද අවබෝධ කරගන්න ඕන. පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද අවබෝධ කරගන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද අවබෝධ කරගන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද අවබෝධ කරගන්න ඕන. ඉතින් ඒව මොකක්වත් නැතිව ඔය නිකාම්ම නිකන් ගිරව් වගේ නිකන් වචන ටිකක් කටපාඩම් කරගෙන ඔය හිත මෙහෙට සජ්ජායනා කර කර ඉන්නවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අර වක්කලි හාමුදුරුවන්ට කිය වක්කලි උඹට මන්දියා බලන් ඉඳලා නිවන් දකින්න බෑ. උඹට නිවන් දකින්න ඕන නම් මම කියලා දුන්න මාර්ගය වඩාපන්. නේද? අර අවසාන මොහොතේත් අර අනිත් ගොල්ලෝ අඬනවලු, දොඩනවලු, වැළපෙනවලු එක්කෙනෙක් විතරක් මේක පුහුණු වෙනවලු. අන්න අරයා විතරයි කවලු මට කෘතගුණ සලකන කෙනා. අනිත් ඔක්කොම අඬන හදුනවා. නේද? දැන් කවුද මේ මේ ආනන්ද හැමදුර සෝතාපන්නයි කියලා නේ කියන්නේ විසාකා සෝතාපන්නයි කියලා නේ කියන්නේ එතකොට සෝතාපන්න වුණාම අයින් වෙන අංග ලක්ෂණයක් තියෙනවලුනේ මොකද්ද අර සක්කායදිට්ඨි කියන්නේ මොකද්ද මම මගේ කියලා නේ ගන්නෙ එහෙමනේ දැන් පොතේ තියෙන්නේ දැන් විසාකා සෝතාපන්නයි මම මගේ කියන සංක සක්කායදිට්ඨි අයින් වෙලා ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්නයි මම වගේ කියන සංකල්පය අයින් වෙලා ආනන්ද හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ පිරුණම් පැවඩ පස්සේ දොරේ එල්ලීගෙන අඬනවලු බුදුහාමුදුරුවෝ ඇහවලු ආනන්ද සාරිපුත්ත ඔයාගේ ප්‍රඥාවත් අරගෙනද පිරුණම් පැවි කියලා දැන් විසාකා මහ උපාසිකාවට හිටියලුනේ මුණුපුර 8000 එක මිනිපිරියක් නැති උනායි කියලා ගඟේ බැහැලා අඬනවලු ඔය මම මගේ අයින් වුණ කෙනා මම මගේ අයින් වුණ කෙනා ළමයි හැදුවලු 20ක්ද 22ක්ද 18ක්ද මොකේද කියලා නේද දරුවෝ 20ක්ද මොකදයි කියලා දැන් මම මගේ කියලා සංකල්පන දෙච්චර දරුවෝ දන්න පුළුවන් ඉතින් මම කියන්නේ මේ තියෙන්නේ කතන්දර ඉතින් ඔබට නිවන් දකින්න ඕන නම් මේ ඉස්සලාම කතන්දර ටික අයින් වෙන්න ඒකයි අර මම කිව්වේ ඔබ දැන් ඔය ගෙනල්ලා තියෙන වාජනය කළු තෙල් නම් ඒක හොද ගන්න ඕන ඉස්සලා ඔබේ කළු තෙල් වලට කොච්චර දැම්මත් ඔබට මේ පිරිසිදු වතුර පානය කරන්න බෑ. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ඒ තේරුම් අරගෙනයි මේ ගමන අපි යන්න ඕන. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය සමානයි මොකේදද සම්මාදිට්ඨියට. එතකොට අපි දැන් මෙතෙක් කල් මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා අපි අහගෙන ඉන්නේ වෙන දෙයක්. ඒ නිසා අන්නේ සත්‍ය සම්මාදිට්ඨිය සත්‍ය චතුරාර්ය සත්‍ය කුමද්දයි කියලා කතා ඒක එක දවසක් කතා කරලා ටිකක් අමාරු මේක කතා කරමින් කතා කරමින් කතා කරමින් කතා කරමින් ඔබගොය තියෙන දික්ටි ටික ගැලවි 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 ගැලවිල යනවා අන්න දික්ටින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දික්ටි ටික ගැලවීමයි දර්ශණයටපත් වෙනවා කියන්නේ දර්ශණයටපත් වෙනවා කියන්නේ සෝතාපන්න වෙනවා සබ්බා සූත්‍රේ පළවෙනි ආසවය අයින් කරන්න ඕන මොකද්ද දස්සනේන පහතබ්බ ඒක කතා කරන්නේ බණකින් විතරමයි. ඒ බණ කියන්න ඕන මේ දික්ටි ගලවන්න. දැන් මම මේ ටික ගලවන්න නැතුව කොච්චර ඇත්ත කිව්වත් වැඩන්නේ නැහැ. ඒ දික්ටි ගලවෙන්න ඕන. ඒ දික්ටි ගලලා මිත්‍යා දික්තියෙන් මිදලා ඔබ සම්මා දික්තියට පත් වෙන්න ඕන. අන්නේ සම්මා දික්ටි ගත වීම ප්‍රඥාවේ ආරම්භය. අන්නේ ප්‍රඥාවට කියනවා සෝතාපන්න කියලා. අන්නේ සෝතාපන්න වෙන්න නම් ඔබ කුමක්ද කළ යුත්තේ සෝතාපන්න වෙන්න ඕන නම් තියෙන එකම එක මාර්ගය තමයි මෙන්න මේ හාමුදුරුවෝ කියන්නේ කල්‍යාණ මිත්‍රෘෂිකේ ඇතුළත් ලැබුණේ නැති කෙනාට ආර්ය ශ්‍රාමික
එතකොට මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා හැම හොය හොයා දඟලන්න දෙයක් නැහැ. ඔබට නොදැනුණා, ඔබට නොහැටුණා. නිවන් මඟ අවබෝධ වෙනවා නම් අන්නේ අවබෝධ කරලා දෙන කෙනා. ඒ අවබෝධ වුණ කෙනා තමයි ඔබගේ කල්යාණ මිත්‍රයා. හැබැයි ඉතින් අද අපිට නිවන කියන එක මොකද දන්නේත් නැහැ. නිවන කියන එක මරණට පස්සේ නිකන් ඉපදෙන එකක් බවනේ කියලා දෙන. ඉතින් අපි මරණට පස්සේ වෙන දෙයක් ගැන අහගන්න. ඉතින් එයාට ඔබේ කල්යාණ මිත්‍රයා. නිසා කල්යාණ මිත්‍රයා බාහිරින් හඳුනා ගන්න බෑ. ඔබට බණක් අහනකොට ඔබට නිවැරදි නිවන් මඟ තේරුණොත් නේද? ඔබට නිවැරදි නිවන් මඟ තේරුණොත් අන්න එදාට තමයි ඔබට ඔබේ කල්යාණ මිත්‍රයා තේරෙන්නේ. දැන් මේ දරුවා බණක් ඇහුවා, මේ දරුවාට ඒක දුන්නා, එයා ඒක බණ එක තේරුම් ගත්තා. මේක මට විතරක් නෙමෙයි, මගේ තව කීප දෙනෙකුට මේක අස්වන්න ඕනේ කියලා දැඩි උත්සාහයක නියැලෙනවා. ඉතින් එතකොට ඒක මේ මම කියන දේ නෙමෙයි. මේක බලන්න ඕනේ තමා තුළින්. පච්චත්තම් වේදිතබ්බ, ඒක තමයි දහමේ ගුණය, තමා තුළින් දකින්න. දැන් මේ මම කියපු උදාහරණ මම කියපු පළියට පිළිගන්න එපා. මිහිඳුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ. ආවනම් කොහොමද උඩින් එන්නේ? එහෙම උඩින් එන්න බෑ. වෙන කෙනෙක් එහෙම උස්සගෙන එන්නත් බෑ. එතකොට ආපු දවසේම නොදන්න භාෂාවකින් අර මහා ගැඹුරු දේශනයක් මෙයා කරන්නේ. චුල්ලහස්ති පදෝපම සූත්‍රය. ඒක තියෙන ගැඹුරුම දේශනය. එතකොට කොහොමද මෙයා මේ දැන් එකපාරට ආපු ගමන් මේක අඹ කියලා කොහොමද එයා කියන්නේ වෙන භාෂෙන් ආපු කෙනෙක්? පොදුවේ ලෝක ව්‍යාප්ත භාෂාවක් නම් හරි. එතකොට ලංකාවේ තිබ්බ භාෂා ලංකාවේ විතර තිබිලා තියෙන්නේ. එතකොට මෙයා කොහොමද මෙවිලා මෙච්චර මහා සංවාදයක් එකපාරටම කරගෙන ගියේ? ඔබ කල්පනා කරා. ඉතින් එහෙම උනේ නැත්තම් එහෙම කෙනෙක් ඇවිල්ලා නැහැ. දැන් දේවානම්පියතිස්ස රජුරුව එදත් ඉන්නවා. එතකොට ඊට අවුරුදු 250කට පෙර බුදුහාමුදුරුවෝ ආවේ. බුදුහාමුදුරුවෝ ආපු දවසේ හදපු මයංගන චෛත්‍ය තාමත් තියෙනවා. එතකොට දේවානම්පියතිස්ස හම්බෙන්න එපැයි ඔක්. බුදුහාමුදුරුවෝ ආපු දවසේ හදපු කැලණ චෛත්‍ය තවත් තියෙනවා. එහෙනම් දේවානම්පියතිස්ස හම්බෙන්න එපැයි. බුදුහාමුදුරුවෝ ආපු දවසේ තියපු සිරිපාදට මිනිස්සු අදත් යනවා. එදත් යන්න එපැයි. එතකොට ඇයි දේවානම්පියතිස්ස මේවා දැක්කේ නැත්තේ? ඉතින් හැංගිලා තිබ්බද රටේ රාජ්‍ය නායකයාට? මේවා නැතුව මිහිඳුහාමුදුරුවෝ ලංකාවට බුදුදහම ගෙනාවා. එතකොට බුදුහාමුදුරුවෝ ආයේ 21ටද තුන් සැරයක් ඇවිල්ලා චෛත්‍ය හදලා සෝතාපන්න. අද අදටත් එදා සෝතාපන්න වුණ සමන රජුරුව සමන් දේවලස අදටත් ඉන්නවලු. එතකොට දේවානම්පියතිස්ස දැක්කේ නැද්ද මෙයා? හම්බුන්නේ නැද්ද? ඒ අහලා තිබ්බේ නැද්ද? දැන් පේනද මේ කතාවක් හදලා තියෙන්නේ? දකින්ද මේ බොරුව කියලා ඔක්කොම තියෙන්නේ මහවස් වෙන්න කොහෙවත් නැහැ ඔවා. ඔක්කොම තියෙන්නේ මිහිඳු හාමුදුරුව පිළිබඳ එකම එක සෙල්ලිපියයි තියෙන්නේ රජගල. ඉතින් ඒ මිහිඳුද කියලා ඒකේ ලොකු විස්තරයකුත් නැහැ. මහින්ද කියලා සෙල්ලිපියක් තියෙනවා රජගල. වෙන කොහෙවත් සෙල්ලිපි නැහැ. දුටුගැමුණු රජුරුව රුවන්වැලස හැදුවයි කියලා කිසිම සෙල්ලිපියක නැහැ. මේ අපි මහා වංශ තියෙන්නේ මේ ඔක්කොම. කවුද හැදියේ රුවන්වැලිසෑයි? රාවණ රජුතුමෝ. තේරෙනවා? රාවණ රජුරුව පිටසක්වල දෙක්ක සම්බන්ධ වෙන්න හදපු කුලුණු තුනක් ඔය තියෙන්නේ. ජේතවනය, අභයගිරිය, රුවන්වැලිසෑය ලොකු තුනයි, පොඩි එකයි ථූපාරා. අද ගිහිල්ලා ගීසා පිරමීඩ් කියලා ගහන්න. ගීසා පිරමීඩ්ස් වල ඇංගල් එකයි මේකේ ඇංගල් එක එක හා සමානයි. එහෙත් ලොකු තුනයි පොඩි එකයි. කවදා හරි දවසක පිටසක්වල කොහෙද කියලා හොයාගත් දවසට එහෙත් තියෙනවා ඔය විදිහටම පිරමීඩ් හතර. ඒ ඒ රේඩාර් පද්ධතියක් ඔය තියෙන්නේ. බෝඩර් එක ගන්න එකට තමයි යන්නේ. ඇයි ගිහිල්ලා මෙතන ඉස්ලාම හැදියේ ගොල්ලන්ගේ ඇමරිකන් වොයිස් එක නේද? ඒ ඔක්කොම ඒක තමයි. මේ කාටවත් දන්නේ නැහැ නේද? අපිට එන්න ඕනේ චීනෙන් ඕනේ වැව්හරන්න, අපේ උදන්න වැව්හරන්න. මේක තේරෙන්නේ නැහැ නේද? දැන් ක්‍රමානුකූලව දැන් ඔය සෝමාවතිය ගාවට ඕනතරම් පිටසක්වල යාන එනවා, ජීවීන් එනවා, කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තාක්ෂණය අපට වැඩි හරිම දියුණුයි. දැන් අපිට බෑනේ මෙහෙම යන එකක් මෙහෙම නවත්තන්න. පිටසක්වල යානා මෙහෙම ගිහිල්ලා මෙහෙම බස්සන. අපිට වැඩි තාක්ෂණය දියුණුයි. තාමර සුරේක තියෙන ඒ තාක්ෂණ දැකලා දෙනවා ධර්ම. මෙහෙම කැරකෙන සුර නැවතියන් කියනකොට මෙහෙම නවතිනවා. අන්නේ තාක්ෂණය තියෙන පිටසක්වල ජීවින්නේ අපිට නෑ. අපේ මෙහෙම අඩුවෙලා අඩුවෙලා කියලා නවතින්නේ.
අර දැකලා දෙනවද සුරා අරගෙන අර රෝග තියනවද කියලා චෙක් කරන්න ඈ මයින්ඩ් එකෙන් තමයි හුඟක් අය කරන්නේ නමුත් ඒ තාක්ෂණයේ එතන තියෙනවා තග්ගාල නව තියෙනවා ඒ අපිට ඒ තාක්ෂණය තමයි පෙරසක්වල ජීවින් ගාව තියෙන ඉතින් ඒ නිසා අපිට මේවා ක්‍රමානුකූලව සකස් කරගන්න බෑ මොකද අපි අහපු ඉතිහාස කතාවත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ ඒ නිසා නිවන් දකින්න ඕන නම් මොකද කරන්න ඕනේ අතීතං අන්නාගමෙය්‍ය අතීතයත් එක්ක ගනුදෙනු කරගෙන ගියොත් නිවන් දකින්න බෑ නප්පටි කංකේ අනාගතං අනාගතය ගැන සැලසුම් සකස් කරන්න බෑ එහෙනම් අනාගතය ගැන සැලසුම් අයින් කරන්න ඕනේ අතීතය මතකයෙන් අමතක කරන්න ඕනේ කොයි වෙලාවේද භාවනා කරන්න ඉඳගත් මොහොතේ අනිත් වෙලාවට මේ වැඩේ කරන්න බෑ දැන් ගුරුවරයෙක් නම් හෙට වැඩට යනකොට ඒවා සැලසුම් කරන්න නැතුව ඉන්න පුළුවන් ජොබ් එක ඉවරයි දැන් එතකොට එහෙමද අනාගතය ගැන සැලසුම් කරන්න නැහැ කියලා එහෙම කරන්න පුළුවන් අරන්නේ රුක්කමුල ශුන්‍යාගාර වුණ භික්ෂුවකට විතරයි ගිහි ජීවිතය ගත කරමින් රැකී ආරක්ෂා කරමින් ඉන්න කෙනෙකුට අතීත අනාගතය අතහැරලා සමාධියෙන් ඉන්න බෑ හැබැයි මේ භාවනා කරන්න ඉඳගත්තාම මන් දෙන පළවෙනි උපදේශය තමයි මරණයට පත් වූ මල කඳක් ලෙස උපකල්පනය කරගන්න අන්න මල කඳක් ලෙස උපකල්පනය කරගත්තාම ඒ ඉන්න පැය ගානට ඔබ මැරිලා ඉන්නේ ඔබ මැරිලා නම් ඔබට අම්මෙක් තාත්තෙක් අයියෙක් අක්කෙන් නැන්දෙක් මාමෙක් දුවේ පුතෙක් යාන වාහන හරක බාන වතුරි මොකක්වත්ම නැහැ ඉතින් මොකක්වත්ම නැත්තම් ඔබට කල්පනා කරන්න හිතන්න දෙයක් නැහැ එහෙනම් ඔබ පැයද පැයකමාර්ද පැය දෙකද මල කඳක්සේ කල්පනා නොකර ඉන්න මෙන්න මේ කල්පනා නොකර ඉන්නකොට ඔබ ඇහැට දක්වපු රූපවලට සම්මාදිට්ඨියට පත් වෙලා ඇස් වහගෙන ඉන්නේ. දිවට දැනුන රසයට සම්මාදිට්ඨියට පත් වෙලා ඔබ තොල් දෙක වහගෙන ඉන්නේ. නාසයට දැනුන ගඳ සුවඳට ඔබ සම්මාදිට්ඨියට පත් වෙලා ගඳ සුවඳ නැතුව ඉන්නේ. හමර දැනෙන ස්පර්ශයට ඔබ සම්මාදිට්ඨියට පත් වෙලා ඒසි කරපු කාමරයක නැත්තම් ඔබ අරන්‍ය රුක්කමූල ශුන්‍යාගාරයකට පත් වෙනවා. එහෙනම් දැන් ඔබට ඉන්ද්‍රියන් පහම සංවරයි. ඔබට දැන් ඉතිරලා තියෙන මොකද මනපටිච්ච දැන් ඔබට මනෝවිද්‍යාව මතක් වෙන එකට විතරක් ඔබ ලෝකයට බැඳෙනවා අන්නේ මතක් වෙන තැනට සිත පිහිටුවාගෙන ඉන්න මතක් වෙන තැනට සිත පිහිටුවාගෙන ඉන්නකොට මතක් වෙන තැනට සිත පිහිටුවාගෙන ඉන්නකොට අන්නේ මතක් වෙන අරමුණට මතක් වෙන අරමුණට සමුදයයි නිරෝධයයි වෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා අරමුණෙන් අරමුණ එන්න පටන් ගන්නවා මේක කරගෙන කරගෙන යනකොට අරමුණෙන් අරමුණ එන්න පටන් ගන්නවා අන්නේ අරමුණට සමුදය වුණ මොහොතේම නිරෝධ වුණ බව අත්දකින්නවා අත්දැක්කම ඒක ශුන්‍යයි ඊගාව අරමුණටත් අන්න මාර්ග සත්‍ය සමුදය වුණ මොහොතේම නිරෝධයි අන්න මාර්ග සත්‍ය මෙහෙම එනේන අරමුණට සමුදය නිරෝධය පුහුණු වෙමින් යන එනේන අරමුණට සමුදයයි නිරෝධයයි පුහුණු වෙනකොට ඔබ නොදැනීම ඔබට සත්‍ය ඥානය අවබෝධ වෙනවා මේ සත්‍ය ඥානය අවබෝධ වීගෙන යනකොට ඔන්න ඔබට නිරෝධය අල්ලෙනවා කෘත්‍ය ඥානයටපත් වෙනවා කෘත්‍ය ඥානය තුල ඔබ දිගින් දිගට ඉන්නකොට කෘත ඥානය හේවත් නිරෝධ සමාපත්තියට පත් වෙනවා මෙන්න මේ නිරෝධ සමාපත්තියේදී ඇති වෙන මරණයට අපි කියනවා පරිනිර්වාණය කියලා. ඔන්න ඔය தත්වයට පත් වීමට ඇසුවා වූ මේ දහම් පදවැල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.